Recording in progress. Sati patana bahawanawa api terungganata avashya vidhiya kumakda kiyana eka pilibandawa api visheshayenma salakillak dakwannata avashyai. Ekata hetuwa thamai sati patthane bauddhayin hetiyata apa kaatat ithama wedagath bhavanawak e wageema boho denek athitha indalama tamange sitha purudu karannata yeduna bhavanawak widihata gatta sati patthana bhavanawa. Api vivida karmasthana pilibandawa katha karanawa me vivida karmasthana pilibandawa katha kirimeedi wedi karmasthana pramanayak me sati patthane athulata sangraha wena bawa apata handuna gannata puluwan kama thibena. Sati kiyala kiyanne sihivat bawa. Etakota yam kisi tanaka api sihiya sthapanaya karagena pawaththanawana sihiya pihituwanawana ඒ සිහිය පිහිටවීම සතිපට්ඨානයයි කියලා හඳුන්වනු ලබනවා. සිහිය පිහිටවන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්ථාන හතරේ. කාය වේදනා චිත්ත සහ ධම්ම කියන මේ ස්ථාන හතර තුළ. එතකොට කය අනුව සිහිය පැවැත්වීම කායානුපස්සනා සිත අනුව සිහිය පැවැත්වීම නැත්නම් ඒක අපි කොටස් තුනකට බෙදලා කතා කරන්නේ ඒ සිතේ කියනකොට වේදනාව අපි වේදනානුපස්සනාව කියලා එතනදී අදහස් කරනවා. ඒ වගේම සමස්ත චිත්තේහි ස්වභාවයේ චිත්තානුපස්සනාව. ඒ වගේම අනිකුත් ධර්මයන් පිළිබඳව අපි සාකච්ඡා කිරීමේදී ඒක ධම්මානුපස්සනාව කියලා හඳුනා ගන්න ලබනවා. මෙන්න මේ තැන් හතරේ තමයි කෙනෙක් මනසට සිහිය පවත්වනවා නම් සිහිය පිහිටවනු ලබන්නේ. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්ථාන හතරේ. එතකොට මේ තමයි අපි සිහිය පිහිටවන ස්ථාන හතර බවට පත්වන්නේ. කර්මස්ථානයකදී අපි සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ මෛත්‍රී භාවනාව සිද්ධ කළාක් ඊට අනුරූපී වූ සිහියක් පැවැත්වීම. ඕනෑම භාවනාවක් සිද්ධ කරනවා නම් ඕනෑම භාවනාවක ඒ කර්මස්ථානය දියුණු කිරීමේදී සිහිය තමයි මූලික වශයෙන්ම දියුණු කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, මම පොඩ්ඩක් ඇහෙනවා මදි ස්වාමීන් වහන්ස. තිරුවන් සරණ මම හිතන්නේ මයික් එක පොඩ්ඩක් ඈත තියෙන නිසා දන්නේ නැහැ මම. දැන් හරිද? දැන් හරි ස්වාමීන් වහන්ස. එහෙමයි ස්වාමීන් වහන්ස. වම්පින්. මොළේ ඉඳලා ඇහුණ නැද්ද? අඩුවෙන් තමයි ඇහෙන ස්වාමීන් වහන්ස. මම එහෙනම් මුලින් ඉඳලා පැහැදිලි කරන්නම් අපු. එහෙමයි ස්වාමීන් වහන්ස. ගොඩක් පින්. අපි භාවනාව පිළිබඳව මේක අවස්ථාවල දිගින් දිගටම සාකච්ඡා කළා. භාවනාවට අවශ්‍ය වෙන භාවනාවට අදාළ ඒ හත්පසු අපසරිය පිළිබඳව මීට පෙර අපි හඳුනාගෙන තිබෙනවා භාවනා වැඩසටහන ඔස්සේ. ඒ වගේම මේ භාවනාව පිළිබඳව අපි හඳුනා ගැනීමේදී විශේෂයෙන්ම ඊට පස්සේ එක් එක් කර්මස්ථානය අරගෙන මේ භාවනාව අපි සිද්ධ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව විශේෂයෙන්ම තේරුම් ගන්නට යෙදුණා. එක් එක් කර්මස්ථානය එක් එක් අපි කොහොමද මුලපටන් දිනු කරගෙන යන්නේ කියන එක පිළිබඳව තමයි මේ තැන්වලදී අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නට යෙදුනේ. ඉතින් සමාජයේ හැසිරීම කාලයත් එක්ක මට හිතුණ විදිහට ඒ කාලයට වඩා ගැළපී ප්‍රගුණ කළොත් කියලා හිතන විදිහට කර්මස්ථාන පිළිබඳව යම් පැහැදිලි කිරීමක් සිදු කරන්නට යෙදුණා පසුගිය කාලයේ පුරාවට. ඉතින් කෙසේ වෙතත් අපි සිත සකස් කර ගැනීම කියන එක හිත යම් කිසි ඒකාග්‍රගත වෙන වැඩ පිළිවෙලක අපි නියලීම කියන එක අනිවාර්යයෙන්ම අපි සිද්ධ කළ යුතු දෙයක්. ඉතින් මේ සිත යම් කිසි අරමුණක අපි දියුණු කිරීමේදී ඒ සඳහා අපි හිත මෙහෙවන්නේ කුමන ප්‍රදේශයකද කියන එක පිළිබඳව තීරණය කිරීම බොහෝ විට ඔබට බාරපෑයකට හේතුව සමීපයේ ඉඳලා වෙන කෙනෙකුට නම් ඒ කෙනාට වඩා චරිතානුකූලව වඩා කළ යුතු භවනාව කුමක්ද කියන එක පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් දුරස්ථව ධර්ම කරුණු පිළිබඳව අවධානය යොමු කරන
දුරස්තව ඒ පිළිබඳව මානසිකාරයේ පවත්වන හේතු එක්. يعني අපිට අසුර කරන්නට ලැබීම අඩු වෙනකොට ඒ චරිත ලක්ෂණ පිළිබඳව අපිට තේරුම් ගන්නට බැහැ. ඒ නිසා ඒ වඩාත් ගැළපෙන කර්මස්ථානය පිළිබඳව එතකොට කතා කරන්නට අපහසු වෙනවා. අන්න ඒ නිසා තමයි ඔබටම තමයි තීරණය කරන්න වෙනවා කියලා කිව්වේ. කල යුතු වඩාත්ම වැඩෙන භාවනාව මොකක්ද කියන එක තෝරා ගැනීම. ඉතින් මේ විදිහට භාවනාව කරගෙන යනකොට මේ සම 40 කමතහන් වැඩි කමතහන් ප්‍රමාණයක් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ කායානුපස්සනාව ඇතුලේ නැති සතර සතිපට්ඨානය ඇතුලේ අන්තර්ගත වෙන බව. එතකොට මේ සතිපට්ඨාන භාවනාව කියලා අපි ගත්තොත් සතිපට්ඨාන භාවනාව අතීතයේ ඉඳලම ඉතාම බෞද්ධ ජනකාර අතර ප්‍රසිද්ධ ප්‍රධාන භාවනාවක්. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයට හැම තැනකදීම බොහෝ අවස්ථාවල මූලිකත්වයේ දෙනවා. ඒකායන අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිකා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සම්භාවනාවට ප්‍රාප්ත කළා නැතිනම් ඒක වටිනාකම පිළිබඳව වඩා ඔප්නම්මගින් පැහැදිලි කරන්නට යෙදුණා. ඒකායන අයම් භික්ඛවේ මග්ගෝ මහණෙනි මේ එකම මඟ නිවනට තියෙන එතකොට මේ තමයි එකම මාර්ගය එකම ක්‍රමය කියලා. එතකොට සතිපට්ඨානය පිළිබඳව ඒකායන මාර්ගය හැටියට මේ විදිහට දේශනා කරන්නට තරම් ඒ භවනාව ප්‍රධානයි. එතකොට සතිපට්ඨානය නැතිව කවුරු හරි කෙනෙක් නිවන් දකින්නවා කියලා කිව්වොත් ඒක ඇත්තටම සිදු නොවන දෙයක්. මොකද සමතේ තුල ඉඳලා විපස්සනාව දක්වාම සතිපට්ඨානය කියන එක දිවෙන ඒ සෑමංශයක්ම කතා කෙරෙන සෑමංශයකම නුවණ පවත්වන්නට පුළුවන්කම තිබෙන භවනා ක්‍රමයක් තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. ඒ සති කියලා කියනකොට අපි දන්නවා සිහිය කියන එක. සාමාන්‍යයෙන් සිහිය ගත්තාම සිහිය කියන්නේ පොදු මාත්‍රාවක්. සිහිය කියලා කියනකොට ඕනෑම ආකාරයක සිහියක් අපිට පුළුවන්කම තියෙනවා. සිහියක් කියනවා ඒක අපි කියන මිත්‍යා සති කියලා. ඒ වගේම සිහියම තවත් ආකාරයකට අපි කියන එක සම්මා සතිය කියලා. ඒකට ඒක භාවිත වෙන අවශ්‍යතාවය අරමුණ ඉලක්කගත දේ මේ ඇසුරු කරන අනිකුත් ධර්ම මේ අනුව සිහිය කියන එකේ වර්ණය වෙනස් වෙනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම යුද්ධයකදී සැඟවී යුද කරන යුද සෙබලේ එයත් සිහියක් ප්‍රගුණ කරනවා. දඩයක් කරුවෙක් සැඟවී දඩයම් කරන දඩයක් කරුවෙක් එයා සිහියක් ප්‍රගුණ කරනවා. එතකොට නමුත් ඒ සිහියට අපි කියන්නේ සම්මා සතිය කියලා. සිහිය තමයි. හැබැයි ඒක අපි කියන මිච්ඡා සති. එතන සිහියක් තියෙන හැබැයි ඒක වැරදිවට තබන සිහියක්. තමන්ගේ ඉරියව් පැවැත්ම ඉඳලා සෑම අංගයක් පිළිබඳවම සිහියෙන් පසු වෙනවා. හැබැයි ඒක සම්මා සතිය බවට පත් වෙන්නේ නැහැ. අර සිහිය කියලා කියු පමණින් ඒ සිහිය සම්මා සති කියන අංගයට අපිට ඇතුළත් කරන්නට පුළුවන් කමක් නැත්තේ. මේ ශාසනයේ අපි කතා කරන්නේ සම්මා සතිය පිළිබඳව. සතර සතිපට්ඨානය තුළ කෙනෙක් හිත දියුණු කරනවා කියලා කියන්නේ ආ සම්මා සතිය වඩන පුද්ගලෙක් කියන්නේ. සම්මා සතිය දක්වා මාර්ග මාර්ගය දියුණු කරන කෙනෙක්. සම්බුද්ධංගේ වඩන කෙනෙක්. ඒකට මේ ආකාරයට අපි මේ සතිය කියන දේ නම් වඩන්නට ඕනේ මේ ශාසනයේ ක්‍රමයේ කුසල පාක්ෂික. දැන් ඉරියව් පැවැත්ම පිළිබඳව හෝ අපි කරන කියන දේවල් පිළිබඳව හෝ අපිට පුළුවන් සිහිය පවත්තන්න. හැබැයි ඒ සිහි පැවැත්වීම සෑම තැනකදීම එකට කියන්නේ සම්මා සතිය කියලා. ඒකට හේතුව තමයි ඒ සතිය මේ නිවැරදි ඉලක්කගත වීමක් නොවුනොත් ඒක ඒ සතියම මිච්ඡා සතියක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා සතිය කියලා කියනකොට එහෙනම් ඒක මේ ශාසනයේ අපි කතා කරන සතිය හුදකලා නොවු සතියක්. ඒක තව පරිවාර ගොඩාක් ධර්මයන්ගෙන් යුක්තයි. ඒත් ඒ සිහිය පවත්වන්නේ යම් ඉලක්කයක් සඳහා ඒ ඉලක්කගත වූ අරමුණකට තමයි අපි මේ සිහිය අරගෙන යන්නේ. අන්න ඒ නිසා තමයි මේ ශාසනයේ සිහිය සම්මා සතිය කියලා කියන්නේ. ඒකට අන්නේ ඉලක්කගත වූ නිවැරදි අරමුණක් කරා කුසලපාක්ෂික ධර්ම පිළිවරාගෙන අපි සිහිය පවත්වනකොට ඒ සිහිය පවත්වන ස්ථාන හතරක් පිළිබඳව ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා. ඒ තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ සතිපට්ඨාන හතර. ඒකට කාය කියලා කියන්නේ අපේ කය අනුව අපි සිහිය පවත්වන එකට කියනවා කය, කයානුපස්සනා. එතකොට මෙතනදී අනුපස්සනා කියලා කියනවා අපි අනුව සිහිය පවත්වනවා කියන්නේ. සහ
පුනක් පුනම් පස්සතිති අනුපස්සනා කියලා කියනවා. ඒ කියන්නේ නැවත නැවත බලන නිසා අනුපස්සනාව කියලා කියනවා. ඒ වගේම කය පිළිබඳව නැඹුරු වී සිහිපවත්වන නිසා කායේ කාය අනුපස්සී කියලා කියනවා. කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. ඒ වගේම වේදනා අනුපස්සනා කියන්නේ සිත අපි වර්ගීකරණය කරනකොට සිතෙහි තිබෙන ප්‍රධානම ලක්ෂණය වේදනාව කියන්නේ. වේදනාව තමයි විඥානයේ මඟින් අරමුණු කරන නැතිනම් ආරම්මන රසය කියන දේ සිත මඟින් අරමුණු කරන්නේ. ඒකට වේදනාවට මූලිකත්වයක් තියෙනවා. ඒකට අන්න ඒ නිසාම වේදනානුපස්සනාව කියලා අපි හඳුන්වනු ලබනවා. ඒ වගේම සිත චිත්තානුපස්සනාව. ඒ වගේම අනිකුත් ධර්මයන් අපි ධම්මානුපස්සනාව යටතේ සංග්‍රහ කරගන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ විදිහට අපි සිහිය පවත්වන ස්ථාන හතරක් අපිට නම් කරන්නට පුළුවන්. අපිට යම් පරයයකින් ගත්තොත් මේ ශාසනයේ නිර්වාණය ඉලක්ක කරගත්ත නිවන අරමුණු කරගත්ත ස්ථානය අපිට මේ ටික ඇතුළත තමයි සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. මොකද සතිපට්ඨාන භාවනාව කියනකොට ඒක බොහොම සරලව අපිට එදිනෙදා අපේ ජීවිතයේ පැවැත්ම තුළ ඉඳලා නිර්වාණය දක්වාම ඉලක්කගත වූ දෙයක්. නිර්වාණය දක්වාම ඒකට මාර්ගය තියෙන, ඒකට ප්‍රතිපදාව තියෙනවා. එතකොට ඒ නිවනට ආසන්න තැනත් එතනදී අපි කතා කරන්නේ. يعني මාර්ගය තුළ කොහොමද අපි මාර්ගය උපදව ගන්න කියන එක පිළිබඳ. අන්න ඒ නිසා තමයි මේ සතිපට්ඨානය වඩන්නේ නැත්නම් යා නිවන වඩන්නේ නැහැ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහන්නේ යමෙක් සතිපට්ඨානය නොවඩයි නම් ඔහු නිවන නොවඩනවා. යමෙක් සතිපට්ඨානය තුළ සිත මෙහෙවන්නේ නැත්නම් එයා අමෘතය වළඳන්නේ නැති කෙනෙක්. මේ විදිහට සතිපට්ඨානයේ සම්භාවනාවට ලක් කරන බොහෝ අවස්ථාවල. ඒකට හේතුව තමයි නිර්වාණය අධිගම කරන්නට. يعني අපි මේ ජීවිතේ නිවන් දකින්නට නම් කොටිපුව අපිට සතිපට්ඨානයක් තුළ සිහිය පැවැත්වීම අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතුයි. සතිපට්ඨානයක් තුළ සිහිය පැවැත්වීම අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතු දෙයක්. ඒකට සතිපට්ඨානයක් තුළ සිහිය පවත්වනකොට අපි පරිසං වෙන්නට ඕනේ. අපි පටන් ගන්න තැන මොකද්ද? අපි පටන් ගන්න තැන මොකද්ද කියන එක. ඒකට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා අපි මේ සතිපට්ඨානයේ බෙදා දක්වනකොට අපිට මේ සතිපට්ඨාන භාවනාවෙහි කෙනකෙනාගේ තිබෙන මනෝභාවයන් අනුව විවිධ මානසික මට්ටම් අනුව කෙනකෙනාට ගෝචර කරගන්න පුළුවන් සතිපට්ඨානයේ වෙනස්. එතකොට අන්නේ වෙනස් වෙන සතිපට්ඨාන භාවනාව අපි තේරුම් ගන්නට නම් මොකද්ද කළ යුත්තේ කියන එක හරියට තේරුම් ගන්නට නම් හරියටම අපිට ඒ පිළිබඳව දැනුමක් තියෙන්න ඕනේ. උදාහරණයක් හැටියට කිව්වොත් කෙනෙක් වේදනානුපස්සනාව වඩනවා. එයා කයට හෝ හිතට දැනෙන වේදනාව පිළිබඳව ඒ පිළිබඳව නැඹුරු කරගෙන ඒ දැනෙන වේදනාව පිළිබඳව හිත හිත දුක් වේදනාවක් පිළිබඳව හෝ සැප වේදනාවක් ගැන ඒ ගැන හිත හිත ඉන්නවා. එතකොට දැන් ඒ වේදනාව ගැන ඒ විදිහට හිත හිත හිටියා කියලා ඒ සිහි පැවැත්වීම තුළ අපිට වේදනානුපස්සනාව වැඩෙනවා. ඒකද බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමි කිපජානාති කියනකොට සැප වේදනාවක් කියනකොට ඒක විඳින බව දන්නවා. දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමි කිපජානාති කියන දුකක් කියනකොට අපි දුක විඳින බව දන්නවා කියලා කියනකොට ඒ දන්න බව කිව්වේ දුක් වේදනාවක් කියන හිත හිතේ ඉන්න එක කියන එක පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්නට ඕන. එතකොට ඒ අවබෝධ ඥානය තිබුණොත් තමයි වේදනාව කියනකොට අපිට රූපයෙන් තොරව පොදු වේදනාව කියන ස්කන්ධය, වේදනාව කියන ධර්මය අරමුණු කරගෙන ඒක අපිට කොහොමද ඉපදුනේ කියලා ඒ පිළිබඳව යථාවබෝධයක් ලැබෙන විදිහට වේදනාවට අනුරූපීව සීපවැත්ම කරන්න පුළුවන්. එව නැති වුණොත් අපි අර වේදනාව කකුල වේදනාව වෙලා ඒක මගේ වේදනාව වෙලා ඒ තමන්ට දැනෙන තමන්ගේ වේදනාව පිළිබඳව අපි හිත හිත හිටියා කියලා ඒ ඔස්සේ වෙනම අපිට විපස්සනාව කරා නිවන් මඟක් උපදින විදිහට ගොඩනැගෙන භාවනාවක් ඒ තුළ ගොඩනැගෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ සතිපට්ඨාන භාවනාව කියලා කියනකොට අපි සතිපට්ඨාන භාවනාව පිළිබඳව තිබෙන වපසරිය හරියට නිසියාකාරව තේරුම් ගත යුත්තේ. එතකොට අපි දන්නවා අපි කොහොමද සතිපට්ඨාන භාවනාවක් වඩන්නේ කියන එක ගැන. තමන් භාවනා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව. එතකොට තමන්ට දැනුමක් තියෙනවා. ඒ දැනුම ඔස්සේ භාවනාව තමන්ට ප්‍රගුණ කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. සතිපට්ඨාන භාවනාවක තිබෙන විශේෂත්වය තමයි මේක ඊටාම
පුංචිම තැනක ඉඳලා කෙනෙකුට පටන් ගන්නට පුළුවන්කම තියෙන එක. ඒ කියන්නේ මේ දැන් ගොඩක් වෙලාවට අපි දර්ශනය පිළිබඳව කතා කරනකොට අපි අනිත්‍යතාවය පිළිබඳව කතා කරනවා, දුක්ඛානාත්මතාවයන් පිළිබඳව කතා කරනවා, හටගත් ස්කන්ධ ධර්මයෝ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක පිළිබඳව කතා කරනවා. මේ ආදී ස්වરૂපයන්ගෙන් අපි එක එක දේවල් පිළිබඳ ධර්මයක් ධර්මතාවයන් පිළිබඳව සාකච්ඡා කරනවා. හැබැයි ඒක ප්‍රායෝගික තලයේ අපි හසුරවන්න පටන් ගන්නකොට ඒක ප්‍රායෝගික තලයට නැගෙන්නේ නැහැ. අපිට ඒ ප්‍රායෝගික තලයට හිත තබන්න පුළුවන් කමක් නැහැ. දැන් හොඳම උදාහරණයක් හිතේට අපි ගත්තොත් අනිත්‍යනෝ දකින්නවා කියන එක අපි බලන්න පටන් ගත්තොත් ඔබට අනිත්‍ය භවනාව කරනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකේ පළවෙනි අදියරට හිත ගන්නම අපිට ලොකු මානසික පෙරලියක් සිද්ධ කරන්න වෙනවා. මොකද්ද? ඉති රූපං. රූපය කියන්නේ මෙන්න මේකයි කියන එක අපි පෙන්නල දෙන්න ගියොත් ඔබට ඉස්සෙල්ලම අනිත්‍ය දැක්ක යුතු රූපේහි ස්වභාවය මොකද්ද කියන එක පිළිබඳව තේරුම් ගන්න. ඒ කියන්නේ හට ගැනීම සහ වැයවීම කියන එක දකින්න කලින් හට ගැනීම සහ වැයවීම දකින්නේ කුමන රූපයකද කියන එක පිළිබඳව අපිට විනිශ්චය කරගන්න. අපි ලෝකය ඇසුරු කරන මට්ටමේදී මේ අම්මා, මේ තාත්තා, මේ දුව පුතා, මේ ගෙවල් දොරවල් මේ විදිහට අපි ප්‍රඥප්ති ලෝකෙ තුල පවතින බවට සජීවීකරණය කරගෙන අපි වාසය කරනවා. එතකොට ප්‍රඥප්ති සජීවීකරණය කරගෙන ඉන්න ලෝකේ අපි අනිත්‍ය බලන්න කියලා යනකොට අපිට අර ලෝකයේ හසු වෙන්නේ නැති මට්ටමට ඒක ඉක්මවන මට්ටමකට හිත ගැනීම තමයි පළමු අදියර බවට. එතකොට අන්න ඒක ප්‍රායෝගිකව අපි ඒ පිළිබඳව අනුස්මරණය කරන්න ගියාම අපිට ඒක සිද්ධ කරන එක ඉතාම අපහසුයි. ඇයි හිත නානා අරමුණු වල විසිරලා තියෙන්නේ. ඉතින් ගොඩක් එක එක අරමුණු වල හිත වේගෙන් දුවනවා. දුවනකොට අර වගේ සූක්ෂම අරමුණක රූපාරම්මණය පමණක් අරමුණු කරලා එතන විතරක් පවත්ව ගන්නවා හිත කියන එක කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට හිත අර බාහිර අරමුණු වල විසිරීම වැඩි. අනේ නිසා හිත එකඟ කරන්න සිද්ධ වෙනවා. සතිපට්ඨානයේදී කරන්නේ අනුපූර්ව ලෙස එතනට හිත අරගන්න එක. එතනට හිත පවත්වන එක. උදේවැය දකින්නට කලින් එතනට හිත අරගන්නවා. කොහොමද අරගන්නේ? එයා කයෙහි කය අනුව බලලා කයෙහි කය අනුව මානසිකාරය පවත්වනවා. එතකොට කයෙහි කය අනුව බලන මානසිකාරය ඇතුළේ එයා සිද්ධ කරන්නේ අර ලෝකය තුල පවතින ඝන සංඥාව සිඳ දැමෙන විදිහට එයාගේ මනස පවත්වන එක. මේක මේකේ ස්ලොම්නිය දස් ධම්මස් නහරයට ඇට මිදුළු හදවත් වහුවලුවක් මේ විදිහට මේ කොට්ටහස අරගෙන කොට්ටහස පිළිබඳව සම්මර්ෂණය. එහෙම නැත්නම් ධාතු විදිහට මානසිකාරය කරන්න පටන් ගන්නවා. මේ කය පටවි ධාතු තියෙනවා, ආපෝ ධාතු තියෙනවා, තේජෝ ධාතු තියෙනවා, වායෝ ධාතු තියෙනවා. ධාතුව කියනකොට අර ධාම සූක්ෂම බවට යන්නේ නැතුවත් එයා ධාතුව ගැන බලනවා. මේ තමයි පටවි ධාතු අධිමත්ත කොටස්, මේ තමයි ආපෝ ධාතු අධිමත්ත කොටස් කියලා මේ විදිහට ධාතු පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න කය පිළිබඳව බලනවා. එහෙම නැතිනම් ආනාපාන සතිය පිළිබඳව හිත තියලා ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව සිහිනුවන පවත්වාගෙන ඉඳලා මේ තියෙන ඕලාරික කයෙන් එයාගේ හිත ගලවලා පැත්තකින් තියලා ඒ ඕලාරික පැවැත්ම යටපත් කරලා අර සියුම් ආශ්වාස ප්‍රශ්වාස කය පිළිබඳව සිහිපවත්වමින් ඒ කය ප්‍රකට කරගෙන සිත එකඟ කරලා ඒ කාය සංස්කාර සහ චිත්ත සංස්කාර සංසිඳුමින් අපිට මේ භාවනාව විදිහට අපි ඔන්න ඒක දියුණුවක් ලබනවා. කරන්නේ මේ හැමතැනකදීම සතිපට්ඨාන භාවනාවකින් අර තිබෙන ඝන සංඥාව බිඳ දමලා එහි තිබෙන යථා ස්වභාවය ඊට වඩා ඇතුළාන්තයෙන් තිබෙන යථා ස්වභාවය දැකීම සඳහා හිත මෙහෙවි. ඒක තමයි සතිපට්ඨාන භාවනාවක තිබෙන විශේෂත්වය. ඒකට දැන් අනෙක් භාවනාවලදී අපිට විපස්සනා වඩන්න ගත්තත් ඔය කියන අනුපූර්ව ලක්ෂණය නෙමෙයි. ඒක යම් වැඩුණු මනසකට දිගට කරගෙන යන්න පුළුවන්. හැබැයි යම් නොවැඩුණු මනසකට භවනාව කරන්න පටන් ගන්නවා නම් පටන් ගැනීම කරන්න සුදුසුම තැන තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. අන්න ඒ නිසාම තමයි භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨාන භාවනාව වර්ණනා කරන්නට යෙදුනේ. බොහෝ අවස්ථාවල සතිපට්ඨාන භාවනාව පිළිබඳව අපිට නොඑක් පර්යායන්ගේ නොඑක් විස්තරාත්මකව දේශනා කරලා ඒ පිළිබඳව විවිධ ස්වරූපයන්ගෙන් පැහැදිලි කරන්නට යෙදුනේ. ඒසා සතිපට්ඨාන භාවනාව තාම සුවිශේෂී භාවනාවක්, ජීවිතයට ප්‍රගුණ කළ යුතු භාවනාවක්. ඒ සතිපට්ඨානය පිළිබඳව කතා ගොඩක් තිබෙනවා. ඔබ ඒ කතා බොහෝමයක් අහලා ඇති සතිපට්ඨාන සූත්‍රය ගැන.
නිරන්තරයෙන්ම දේශනා අහලා තියෙන සහ පරිශීලනය කරන පිරිසකට ඒ සතිපට්ඨාන සූත්‍රය ගන්නවා සූත්‍රේ නිදාන කතාව ඉදලා ඒ පිළිබඳව ඔබ අහලා ඇති. නමුත් මේ දේශනාවන් තුළින් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ නිදාන කතාවන් සහිතව ඒ කියනවා ඒ වපසරිය පිළිබඳව නැත්නම් මේ සූත්‍රයට පසුබිම පිළිබඳව පැහැදිලි කරලමින් ඒ කරුණු කියන්නට මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. කරුණු සුලභව ඔබට ඕනේ තරම් අහගන්නට ඉඩ ප්‍රස්තාව සැලසෙන නිසා. මෙතනදී බලාපොරොත්තු වෙන දේ තමයි සතිපට්ඨානය තුළ විහිිත සතිපට්ඨාන සූත්‍රය තුළ විහිිත එක් එක් කර්මස්ථානය පිළිබඳව සාකච්ඡා කිරීම. එතකොට ඒකෙදී ඔබේ අදහස් සහ යෝජනා අනුව එක භාවනාවක් පිළිබඳව අපිට පුළුවන් ඉතාම දීර්ඝ ලෙස කතා කරන්න. උදාහරණයක් ඇටියට අපිට ඉස්සෙල්ලම හම්බෙන කායानुපස්සනාවෙන් ඊට පස්සේ අපිට පළවෙනියටම හම්බෙන්නේ ආනාපාන පබ්බේ පිළිබඳව අපිට කතා කරන්නට ගියාම ආනාපාන සතිය ගැන අපි කතා කරන්න පටන් ගන්න. ඒක ආනාපාන සතිය කතා කරනකොට අපිට තියෙනවා මූලාශ්‍ර සමූහයක්. සතිපට්ඨානයේදී සතිපට්ඨාන සූත්‍රයේදී අපිට ආනාපාන පබ්බේදී අපි යම් කායानुපස්සනාවට අදාළ එකලේශ මාත්‍රයක් කතා කරනවා. අපිට එතනින් කතා කරලා නතර කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ භාවනාව ඇතුළාන්තයට අපිට අරගෙන ගිහිල්ලා තාමත් ගැඹුරට යනකම් මේ භාවනාව ගැන ආනාපාන සති භාවනාව කතා කරන්න පුළුවන්. ඉතින් අර කාලයේ සමග ගැටලුවක් තියෙනවා. කාලයේ සමග ගැටලුවක් කියලා කිව්වේ දැන් එක භාවනාවක් ගැන ඔනෝට වඩා විස්තර කරගෙන යන්න ගියාම කෙනෙකුට ඒක ගෝචර නොවෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් ආනාපාන සති භාවනාව මේ තාමත් ගැඹුරු භාවනාවක්. ගැඹුරුයි කියලා කියන්න හේතුව මේකේ මේ ඥාන බොහෝමයක් උපදිනවා. සතෝකාරී ඥාන ආදී පරිපන්ත ඥාන ආදී ඥාන බොහෝමයක් මේ සතිපත් මේ ආනාපාන භාවනාව සිද්ධ කරන්න තියෙනවා. දැන් මේකෙදි නම් වශයෙන් ඔබට මතක නොපිටින්නට පුළුවන්. හැබැයි ඒකෙදි ඔබ ආනාපාන සතියේදී සිහිය පැවැත්විය යුත්තේ මොන දේවල් කෙරේද? ඒ වගේම ඔබ ආනාපාන සතියේදී හිත තබනකොට භාවනාවේදී වැරදි විදිහට හිත තබනවා කියන්නේ මොන වගේ හිත පාවිච්චි කළොත්ද? මේවා සාමාන්‍ය දැනුමක් විදිහට ඔබට දැන කියා ගන්නට පුළුවන්කම තියෙන කරුණු. හැබැයි මේ කර්මස්ථානය පිළිබඳව බොහොම ඇතුළට ගිහිල්ලා විස්තරාත්මකව අපි විමසා බැලුවොත් තමයි අපිට ඒ කරුණු දැනගන්න පුළුවන්කම තිබෙන්නේ. නැත්නම් මතු පිටින් අපි භාවනා කරන ආකාරය පිළිබඳව විතරක් කතා කරගෙන යනවා නම් ඒ කොටස අවශ්‍ය වන්නේ නැහැ. අද දවසේදී විශේෂයෙන්ම මෙතනදී සාකච්ඡාවක් එක්ක පහුගිය කාලේදී අපි පැහැදිලි කරපු කරුණුත් එක්ක ඔබට ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරන්නටත් අවකාශයකුත් එක්ක යන්නේ ඔබට කියන්න පුළුවන් ඒ නිසා අපි කොහොමද මේ භාවනාව ගැන කතා කළොත් හොඳ කියන යෝජනාව ඔබට සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් සතිපට්ඨාන භාවනාව පිළිබඳව තිබෙන ආත්පස කරුණු ටික ওই ටික තමයි අපි මේකෙදි බලාපොරොත්තු වෙන අර්ථය පිළිබඳව තේරුම් ගන්නට අවශ්‍ය නිසායි ඒ කරුණු ටික පැහැදිලි කරන්නට යෙදුනේ. එතකොට සතර සතිපට්ඨානයේදී අපිට ඉස්සෙල්ලම ලැබෙන්නේ කායानुපස්සනාව. කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඇයි හිත ගැන කතා නොකරත්? ඇයි ඉස්සෙල්ලම කය ගැන කතා කරන්නේ? ගොඩක් වෙලාවට අපි දේශනවලට පාදක කරගන්නේ රූපය ගැන වැඩි මේ ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේ. රූපය ගැන තමයි බෙදලා කතා කරන්නේ. ඒ රූපය ගැන කතා කරන්නේ. ඉන්න තුනේ බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයේදී ඉස්සෙල්ලම බෙදන්නේ කායानुපස්සනාව. මොකද විශේෂයෙන්ම සතිපට්ඨාන භාවනාව දේශනා කළේ පැනෙව්වේ මනුස්ස ලෝකයේ ඉන්න අයටනේ. ඒකට මනුස්ස ලෝකයේ ඉන්න අයට ඒ කායानुපස්සනාව පනවනකොට රූපය තුලනේ අයට වැඩිපුරම ආශ්‍රෝතිය. අනේ ආශ්‍රෝ සමුග්ගහතේ සඳහා තමයි කායानुපස්සනාව දේශනා කරන්නේ. ඒකට කාම භූමියේ සත්‍ය රූපය අනුව ගිහිලා රූපේ පරියාපන්නයි. අන්න ඒ නිසා රූපය ගැන තමයි වැඩිපුරම සංයෝජන අද පවතින්නේ. වැඩිපුර සංයෝජන පවතින තැන තමයි අපි ඉස්සෙල්ල උඩ මට්ටමයි කරගන්නේ. ඒ කියන්නේ යම් කිසි ආකාරයකින් අපිට මේ දෙයක් පිරිසුදු කරන්න කිව්වොත් අපි හිතන්නකෝ දැන් මේසෙ බඩු ගොඩාක් තියෙනවා. අපිට මේසෙ පිරිසුදු කරන්න කියලා කිව්වොත් එහෙම විසලම උඩම තියෙන බඩු ටික ඔක්කොම අයින් කරන්නට. අන්න ඒ වගේ අපිට දැන් රළු කෙලස් තියෙනවා. මේ කෙලස් වලින් හිත පිරිසුදු කරන්න කිව්වහම සියුම් කෙලස් වලට වඩා ස්මතුව තියෙන රළු කෙලස් ටික ඉස්සෙල්ලා දුරු කරනවා.
තතර රූපයත් එක්ක තිබෙන කාමරාගාදී මේ දේවල් රූපයත් එක්ක දැඩිව බැඳුණු සංයෝජන මේ දේවල් මේ කාම භූමියට අනුගත අදාළ වෙන දේවල් වැඩිපුරම අපිට කෙලස් පවතින රූපයත් එක්ක ඇහැට දකින්න රූපය කනට අහන ශබ්ද රූපය ගන්ධ රස ස්පර්ශ අපි ජීවිතේ සතුට වෙන්නේ අපේ ඉලක්ක හැටියට මේ දේවල් තියාගෙන අන්න ඒ නිසා එතන තමයි වැඩිපුර කෙලස් දෙන්නේ ඒ කෙලස් වලින් මිදෙන්න තමයි අපි ක්‍රමෝපායන් සලසා ගත යුතු වෙන්නේ. ඒක තමයි සතිපට්ඨානයේදී කායानुපස්සනාව භාග්‍යවතුන් වහන්සේ මුලට දේශනා කරන්නට හේතුව. සතර සතිපට්ඨානයේදී කායानुපස්සනාව පළමුව දේශනා කරන්නට හේතුව. ස්කන්ධ ධර්මිය බෙදා දක්වන සෙල්ල බෙදා දක්වන්නේ රූපස්කන්ධය පිළිබඳ. ධාතු පිළිබඳවත් එහෙම. ඒ වගේම ආයතන ගත්තොත් ඉස්සෙල්ලා අපි කතා කරන්නේ රූප ආයතන. ඒ වගේම අපි සතර සතිපට්ඨානයේ ගත්තත් අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ කායानुපස්සනාව පිළිබඳව. ඒක කායानुපස්සනාවෙන් පරිඥය වෙන්නේ රූපස්කන්ධය. රූපේ පිළිසින දකින්නට පුළුවන්කම තිබෙනවා කායानुපස්සනාව තුළ. ඒ වගේම කායानुපස්සනාව නිවැරදිව අනනවන. නිවැරදිව වඩන කායानुපස්සනාව තුළ කෙනෙකුට අනාගාමී ඵලය ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අප වෙන දෙයක්. ඒක නිවැරදිව ඒ ආකාරයට කරනවා නම් මාර්ගඵලයක් ලබන බව අප වෙන දෙයක්. මේ සත්‍යාන භාවනාව කියලා කියන්නේ නිසා මේක ලේසි පහසු අපිට අතහල යුතු දෙයක් නෙමෙයි. ඊටමත් ඕනෑ කමින් යුක්තව අපි මනසින් මේ වෙත නැඹුරු වෙලා අප සිද්ධ කළ යුතු භාවනාවක් තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. මේකෙදි කායानुපස්සනාවේ අපිට ඉස්සෙල්ලාම හම්බෙන්නේ ආනාපාන පබ්බේ. ආනාපාන පබ්බේදී ආනාපාන සති භාවනාව ආනාපාන සති භාවනාව තමයි අපිට ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්නට තිබෙන පළවෙනි කර්මස්ථානයේ බවට පත් වෙන්නේ. ආනාපාන සති කියලා කියනකොට ආශ්වාස ප්‍රශ්වාසය මුල් කරගෙනයි මේ භාවනාව සිද්ධ වෙන්නේ. ආශ්වාස ප්‍රශ්වාස මුල් කරගෙන. ඒක ආශ්වාස ප්‍රශ්වාස මුල් කරගත්තා කියලා කියන්නේ මේ භාවනාව ඉතාම පහසුවෙන් කෙනෙකුට පටන් ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මේ භාවනාව අපි භාවනා ගැන හඳුනා ගන්නකොට මුලින්ම හඳුනාගත්තා විතක්ක සමුච්ඡේදය සඳහා. ඒ කියන්නේ විතර්ක නැවත නැවත හිත අරමුණු ගෙනල්ලා විතර්කණය කරන අයගේ විතර්ක සංසිඳ වීම සඳහා තමයි ආනාපාන සති භාවනාව පවතින්නේ. ඒ වගේම නාහම්බික්කවේ අසම්පජානස්ස මුට්ටස්සතිස්ස ආනාපාන සති භාවනාව වදා. මහන්නේ මම නුවණක් නැති කෙනාට නුවණින් දේවල් දැනගන්න තේරුම් ගන්න බැරි කෙනාට අසම්පජානස්ස මුට්ටස්සතිස්ස නිතරම සිහිය මුලා වෙලා ඉන්න මනුස්සයෙකුට ආනාපාන සති භාවනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පණවන්නේ නැහැ. නුවණින් කල්පනා කළා ඒතන හැසිරෙන්නට බැරි. ඒ වගේම සිහි මුලා වූ පුද්ගලයෙකුට ආනාපාන සති බුදුරජාණන් වහන්සේ අනුදැනව දාරන්නේ නැහැ. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව කරන්නට කෙනෙකුට යම් මට්ටමක නුවණක් තියෙන්නට ඕන. එහි තියෙන සියුම් අවස්ථාවන් හඳුනාගෙන සියුම් අවස්ථාවන්ට අනුරූපීව භාවනාව සකස් කරගෙන ඉදිරියට යන්නට විශේෂ හැකියාවක් මේ යෝගාවචරයට තියෙන්නට අවශ්‍යයි. ඒ වගේම සිහි මුලා නොවන බව තියෙන්නට ඕනේ. ආනාපාන සති භාවනාවෙන් කරන වැඩගත්ම දේ තමයි අරමුණු අතර වේගයෙන් හැසිරෙන සිහිය වේගින් හැසිරෙන්නේ නැති විදිහට එක තැනක පවත්වා ගන්න එක. ඒ හින්දාම තමයි බොහෝ දෙනෙකුට ආනාපාන සති භාවනාව අමාරු වෙන්නේ. කියන්නේ දැන් හිත ස්වභාවයෙන්ම එක එක අරමුණු වල සැරිසරනවානේ. ඒකට එක අරමුණක විතරක් හිත තියාගෙන ඉන්නවා කියන එක ප්‍රායෝගිකව කරන්න අපහසු වෙන දෙයක්. අන්න ඒ නිසා ආනාපාන සති භාවනාව සිද්ධ කිරීම ප්‍රායෝගිකව ඇතන් විට කෙනෙකුට අපහසු බවක් දැනෙන්නට පුළුවන්. හැබැයි ඒක ටිකක් අමාරුවෙන් නමුත් අපි පුරුදු කළොත් විවිධ උපක්‍රම තියෙනවා අපිට ඒ භාවනාව ප්‍රගුණ කරන්න. එතකොට ඒ භාවනාව අපි අමාරුවෙන් නමුත් හිත ඒ මත තියලා අපි ප්‍රගුණ කරන්නට පටන් ගත්තොත් අපිට ඒක දියුණු කරගෙන ඒක අපිට අවශ්‍ය ඉලක්කය කරා අපිට අරගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. මීට පෙරත් අපි ආනාපාන සතිය පිළිබඳව හඳුනාගෙන තිබෙනවා මූලික දේවල් ටික. මේ ආනාපාන සතිය අපි වඩන්නේ කොහොමද කියලා වගේම සීප් කැඳවීමක් විදිහට අපි කිව්වොත් ගණනා වශයෙන් කොහොමද පුසනා වශයෙන් කොහොමද වඩන්නේ කියලා මේ කරුණු ඔබට පැහැදිලි කරලා තියෙනවා.
නිසා වැඩිම කාලයක් අපිට ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ ආනාපාන සති භාවනාව පැහැදිලි කරන්නට. හැබැයි ඒ භාවනාව තුළ ඔබට තිබෙන ප්‍රායෝගික ප්‍රශ්න සහ ගැටලු වලට මම හිතුවා සතිපට්ඨාන භාවනාව කතා කරනකොට අපි වැඩි ඉඩ කඩක් වෙන් කරගන්න ඕනේ කියලා. ඒ නිසා අද දවසේදී ඔබට පුළුවන් මේ පිළිබඳව තියෙන ප්‍රශ්න ගැටලු සහ ප්‍රායෝගික ඔබේ අත්දැකීම් වැඩි කාලයක් නොගෙන කතා කරන්නට, ඒ දේවල් වලට පිළිතුරු බලාපොරොත්තු වෙන දේවල් පිළිබඳව කතා කරන්නට, එතකොට අපිට භාවනාවේ ඉදිරි අංගයන් කරා යන්නට පුළුවන්කම තියෙනවා. මූලික වශයෙන්ම ආනාපාන සති භාවනාව ගැන මීට පෙර භාවනා වැඩසටහන ඔස්සේ හඳුන්වා දීමක් කරලා තියෙන නිසා තමයි මම ලොකු කාලයක් ගන්න නැත්තේ මේ අභ්‍යන්තරය පිළිබඳව විශේෂයෙන් හඳුන්වා දෙන්නට. ඉතින් ප්‍රායෝගිකව පුරුදු කරපු කෙනෙක් නම් ඔබට පුළුවන් දැන් පුරුදු කරගෙන යනකොට ඇති වුණු ප්‍රශ්න පිළිබඳව විමසන්න. ඉතින් මේ අවස්ථාවේ ඔබට පුළුවන් ඒ ප්‍රශ්න ගැටළු යොමු කරන්න. ප්‍රශ්න ගැටලු ගැන භාවනා සම්බන්ධව ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඔව් අහන්න. ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන්ම අපේ අරමුණ වීත්තේ අන්තිමට අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි මේ අවබෝධ කිරීමනේ ස්වාමීන් වහන්සේ. ඒකෙදි අනිත්‍ය කියන්නේ ඒවෑ තියෙන ස්ථිරභාවය නැති එක. මට ඒක ටිකක් විසඳ ගන්න ඕන එක හරිද කියලා. එතකොට දුක තේරුණා නම් ඉතින් ගොඩක් වෙලාවට ලැබෙන අපිට වෙන දුක. අනාත්ම කියලා කියන්නේ තමුන්ගේ වසඟේ තියාගන්න බැරි එකද ස්වාමීන් වහන්ස? තමුන්ට ඕන විදිහට පවත් ගන්න බැරි එකද? ඔව්. එතකොට මේ ත්‍රිලක්ෂණ ධර්මයේ කියනකොට අනිත්‍යයි කියලා කියනකොට අනිත්‍ය භාවනාවේදී අපි ප්‍රධාන වශයෙන්ම අදියර තුනක් යටතේ අනිත්‍ය ප්‍රගුණ කරනවා. දැන් සරල ලෙසම අපිට කියන්න පුළුවන් අස්තිර ස්වභාවය තමයි අනිත්‍ය බව කියලා. එතකොට ඒ උදය සහ වැය කියන ස්වභාවයනේ අපි අනිත්‍ය කියලා කතා කරන්නේ. ඒ කියන්නේ අපි උදය වැයත් වෙන අනිත්‍යක්. දැන් උදය වැය අර්ථයෙන් තමයි අපි අනිත්‍යයි කියලා කියන්නේ. හට ගැනීම සහ වැයවීම ස්වභාව කරගත් බවින් අපි කියනවා අනිත්‍යයි. එතකොට හට ගැනීම සහ වැයවීම කියන ස්වභාවය අපිට දකින්න යනකොට අපිට අදියර කීපයක් යටතේ ඒක දකින්න වෙනවා. අදියර කීපයක් යටතේ පළවෙනි එක තමයි ඉති රූපං. මෙන්න මේකයි රූපය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අනිත්‍ය වශයෙන් දකින්න කියලා කියනකොට මොකේද අනිත්‍ය දකින්නේ? එතකොට අන්න ඒකට උත්තරේ තමයි ඉති රූපං. මේ රූපයයි කියලා දකින්න. ඉති වේදනා. මේ වේදනාව කියලා දකින්න. එතකොට ඉති රූපං කියලා දකිනකොට මේකයි රූපේ කියනකොට රූපේ කියලා කියන්නේ දැන් අපි අර හිත ඇතුලෙන් පනවගත්ත ප්‍රඥප්ති කියන පනවගත්ත දේවල් තියෙනවානේ. අම්මා තාත්තා ගෙවල් දොරවල් කියලා අපි හිතේ ඇති කරගත්ත පැනවීම කියන. මේ පැනවීම සජීවී බවට පත් වෙලා තියෙනවානේ. පැනවීම හිතේ තියෙන මේ අම්මා කියලා පනවගත්ත එක තමන්ට විතරක් අදාළ තමන්ගේ පැත්තෙ උපදින දේ. ඒක තමන් හිතනවා මේ රූපේ අම්මා කියලා. දැන් මෙන්න මේ ලෝකෙට රූපය අනිත්‍යයි කියන එක කියලා බලන්න කියපු ගමන් හිතන්නේ මේ අම්මගේ අස්තිර ස්වභාවය තමයි අනිත්‍ය කියන්නේ. නෑ අම්මගේ අස්තිර ස්වභාවය දැකීම නෙමෙයි අනිත්‍ය anu දකිනවා කියලා කියන්නේ. රූපේහි අනිත්‍යතාවය. රූපේහි අනිත්‍යතාවය කියලා කියන්නේ සෑම මොහොතකම ඇහැට එන වර්ණ රූපය කියන එක. ඇහැට අතීතේ පෙනුනනම් පෙනුනෙත් වර්ණ රූපයක්, වර්තමානයේ පේන්නෙත් වර්ණ රූපයක්,
අනාගතයට පෙනුනොත් ඒද පෙනෙන්නේත් වර්ණ රූපයක් මයි. වර්ණ රූපය කියන එක පෙර නොතිබී උපදින දෙයක් ඉපිද ඉතුරු නැතුව නැති වෙන දෙයක්. ඒකට වර්ණ රූපය කියන එක තමයි අපිට ඉස්සෙල්ලම ප්‍රකට කරගන්න ඕන. ඒකට පළවෙනි අදියර මොකද්ද? නානත්වයක් පේන ලෝකය ඇතුලේ අපි ඒකත්වයක් උපද්ද ගන්නවා. ඇහැට පෙනෙන්නේ වර්ණ රූප මාත්‍රයක් විතරයි. කනට ඇහෙන්නේ ශබ්ද රූප මාත්‍රයක් විතරයි. නාසයට දැනෙන්නේ ගන්ධ රූපයක්, දිවට රස රූපයක්, කයට පොට්ටබ්බ රූපයක්. ඔන්න අපිට රූපේ ගැන අපි පළවෙනියටම අපේ හිත තබුවා. මේකත් අනිත්‍යතයි. දැන් අනිත්‍යෙහි පළවෙනි පියවර ඇතුලේ අපි ඒකේ අස්තිර ස්වභාවය ගැන මානසිකාරය කිරීම නෙමෙයි කළේ. ඉස්සෙල්ලම මොකද්ද රූපේ කියන දේ ව්‍යවස්ථාපනය කිරීම කළා. දෙවනි පියවර හැටියට ඉති රූපස්ස සමුදයෝ මෙන්න මෙහෙමයි රූපය ඉපදුනේ. ඒකට රූපේ ඉපදුණු හැටි දැන් අපි මෙනෙහි කරලා බලනවා. අන්න රූපේ ඉපදුනේ කොහොමද? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටික නිසා තමයි රූපේ ඉපදුනේ. අවිද්‍යා, කර්ම, තණ්හා කියලා කියන්නේ අතීත හේතු. ඒක මෞකුසකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට හේතු වුණ හේතු ටික. ඒකද විඥානයේ මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තා නම් බැසගත්ත කම නිසා තමයි උපතේ සිට මරණය දක්වාම මේ සිත නැවත නැවත හට ගන්නවා, නැවත නිරුද්ධ වෙනවා, නැවත උපදිනවා, නැවත නිරුද්ධ වෙනවා. ඒකට ඒ හිතෙන් කෘත්‍ය සම්පාදනයක් කරනවා. ඒ සිතෙන් භවංග චිත්තසන්තතිය මගින් රූපයන් උපදවනවා. එතකොට කර්මජ රූපයන්ගේ සකස් වීම කියන්නේ චක්කු ප්‍රසාදය හදනවා. චක්කු ප්‍රසාදය හදන්න හේතුණා අවිද්‍යා, කර්ම, තණ්හා කියන ටික. ඒ නිසා ඔන්න අතීත හේතු ටිකක් කතා කරනවා. ආහාර රූපේ. ආහාර රූපේ කියන්නේ කනබුන ආහාරය නිසා වර්තමානයේ ප්‍රසාදය සකස් වීම. ඒ විතරක්ම නෙමෙයි ආහාර රූපය කියලා කියන්නේ. ආහාරයයි කියලා කියනකොට ආහාර කියන වචනේ පාවිච්චි වෙනවා ප්‍රත්‍ය හැඳින්වීම සඳහා. ආහාර කියන වචනය පාවිච්චි වෙනවා ප්‍රත්‍ය හැඳින්වීම. ඒ කියන්නේ ඇහැ, රූප, චක්කු විඥාන කියන මේ තුන් දෙනාගේ එකතුව ඇති කල්ලි තමයි රූපය පෙනෙන බව අපිට නිර්මාණය වෙන්නේ. ඒකට එළිය රූපය කියන එක කනබන ආහාරයෙන් හැදුනේ නැති දෙයක් වුණත් ඇහැට එන වර්ණ රූපය ගෝචර කරගන්නට හේතු ප්‍රසාදය කනබන ආහාර ප්‍රත්‍යයෙන් වගේම මේ ඇහැ රූප සිත කියන තුන් දෙනාගේ ප්‍රත්‍ය සමவாய නිසා පේන දෙයක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා ආහාර කියලා කියනකොට ඒක වර්තමාන ප්‍රත්‍ය. එතකොට ඔන්න ඉති රූපස්ස සමුදයෝ කියනකොට අපි දැක්ක අතීත හේතු ටිකක් අපි දකිනවා වර්තමාන ප්‍රත්‍ය සමவாயත් මේ රූපේ පේන්න හේතුයි කියලා. ඒක තමයි දෙවෙනි අදියර. හට ගන්න විදිහ දැක්කා. තුන්වෙනි අදියර ඉති රූපස්සත් හංගමෝ. රූපේ නැති වෙන්නේ කොහොමද? අද අවිද්‍යා, කර්ම, තණ්හා නැති වුණොත් අනාගතයට උපදින්නේ නැහැ. ඒක අනුත්පාද භාවයේ පිළිබඳව තියෙනවා. ඒ වගේම වර්තමානයේ ඇහැ රූපේ චක්කු විඥානේ නැති වෙලා ගියොත් ඒ නිරුද්ධ වෙනකොට අනිවාර්යයෙන්ම ඒ රූපේ කියන එක නැති වෙලා යනවා. ඒක නැවත ආයේ පවතින්නේ නැහැ, නැවත හම්බ වෙන්නේ නැහැ. ඒකට වර්තමානයේ ප්‍රත්‍ය නැතිවීමෙන් වර්තමානයේද රූපේ නිරුද්ධ වෙනවා. අතීත උන හේතු ටික වර්තමානයේ පවතින වර්තමානයේ නැවත නැවත හේතු හදන එක නැති කරගත්තොත් අනාගතයට උපදින්නේ නැහැ කියන එකක් සිද්ධ වෙනවා. අස්තංගමයේ කියනකොට ඔය දෙපැත්තම කතා කරනවා. එතකොට අනිත්‍ය භාවනාව කරන කෙනා අස්තංගමයේ පිළිබඳව දෙපැත්තකින් සිහිය සානුවන පවත්වනවා. අස්තංගමයේ කියන්නේ. එතකොට ඔන්න ඔය විදිහට ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අස්තංගමෝ කියන විදිහට අනිත්‍ය භාවනාව සිද්ධ වෙනවා. එතකොට ඒ අනිත්‍යතාවය පිළිබඳව තේරුම් ගැනීම තුළ තමයි ආට දුක දකින්න පුළුවන්. දුකයි කියලා කියන්නේ කිසිම පිළිසරණක් නැති පහත් වූ ක්ෂය අර්ථයක්. දුක් කියන උපසර්ග පූර්වක කියන පදේ. එතකොට මේ දුක්ඛ කියලා කියන්නේ වේදනාවෙන් පමණක් හඳුනාගත යුතු දෙයක් නෙමෙයි. වේදනාවත් දුක තමයි. හැබැයි සැපත් දුක. ඒ සැපත් දුක කියලා කියන්නේ එතන සංකතයි, සංකතන එක වෙනස් වෙනවා. ඒ නිසා එතන දුක. දුකත් සංකතයි, ඒකත් දුක. උපේක්ෂාවත් සංකතයි, ඒකත් දුක. හේතු නිසා සකස් වෙන ලක්ෂණය අනිත්‍යතාව තුළින් පෙන්වා දෙනකොට යාට දුක දකින්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයට යා දුක දකිනකොට දුක දැකීම තුළ යාට පේනවා මේක කෙනෙකු විසින් සිදු කරන ලද්දක් නෙමෙයි. මේක පුද්ගලයෙක්ගේ ගත නොහැකි දෙයක්. ඒක තමයි අනාත්මතාවය කියලා කියන්නේ. අනාත්මතාවයේදී අවශ්‍ය පවත්ත සලක්ෂණ අවශ්‍යයි. තම වශයේහි පවත්වන්නට අර ඇහුව කිව්වා වගේම
තම වශයෙහි පවත්වන්නට පුළුවන් කමක් නැහැ කියන එකම අනාත්මෙහි තිබෙන ලක්ෂණයක්. අවශ්‍ය පවත්ත සල්ලක්ෂණවසේන කියලා කිව්වේ ඒක තම වශයේ වශයෙහි පවතින්නේ නැහැ කියන. තමන්ට මේක වෙනස් කරලා තියාගැනීමේ හැකියාවක් නැහැ. ඇහැ තියෙන්න කියලා හිතුවට ඇහැ තියෙන්නේ නැහැ නැති වෙනවා මොහොතින් මොහොත නැති වෙලා යනවා. ඒ නුවණ ඇති වෙන්නේ අනාත්මය පිළිබඳ දැක්ම ඇති වෙන්නේ අනිත්‍ය සහ දුක හරහා එන අවබෝධ ඥානයක් ඇතුළේ. එතකොට එහෙම නැතුව නිකම්ම උපදින දෙයක් එහෙම නෙමෙයි. ඊට පස්සේ අවශ්‍ය පවත්ත භාවයේ පිළිබඳව දකිනා වගේම ඒක අපි තව පැත්තකින් කියන අසාර කර්තය. නිච්චසාර සුඛසාර අත්තසාර වශයෙන් අසාරයි කියලා. එතකොට මෙන්න මේ සාරාපගත ස්වභාවයනොත් අපි අනාත්මතාවය පිළිබඳව ප්‍රතිවේද කරනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා අනිත්‍ය භවනාව පිළිබඳව අපිට හිත තබන්නට දුක පිළිබඳව හිත තබන්නට සහ අනාත්මය පිළිබඳව හිත තබන්නට. සමනාසේ අන්තිම එක මොකද්ද කියලා ඒක තේරුන්නේ නැහැ. අසාර්ථක භාවය කියන්නේ මොකද්ද? අසාර කට්ටේන අනත්තා කියලා කියන අසාරක භවෙන්. අසාරයි කියන්නේ කිසිම සාරයක් නැහැ. සාරාපගතයි. ඒ කියන්නේ නිච්ච සාර සාරේන. නිට්ටයයි නම් ඒක සාරයි කියන්න පුළුවන්. හැබැයි නිට්ත්‍ය බවක් නැහැ. නිට්ත්‍ය භවෙන් සාරවත් නැහැ. ඒ නිසා නිච්ච සාර සාරේන අසාරෝ කියලා කියනවා. ඒ වගේම යමක් ඒ විදිහේ නිට්ත්‍ය භාවයක් නැත්නම් එතන සැපේ තියනවා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සුඛ සාර සාරේන අසාරෝ. ඒ වගේම අත්තසාර සාරේන අසාරෝ කියලා කියන ආත්ම සාරවත් බවක් නැහැ. ආත්මේ ආත්මයක් තියෙන ආත්මය සාරවත්, ඒ කියන්නේ ආත්මයක් තියනවා නම් ඒක හරයක් තියනවා කියන්න පුළුවන්. හැබැයි ආත්ම භව වශයෙන් ගන්න එකක්වත් නැහැ. ඒයි හටගෙන නිරුද්ධ වෙන දෙයක්. ඒ නිසා අත්තසාර සාරේන අසාරෝ. එතකොට ආත්ම සාර වශයෙන් උත් ඒක අසාරයි. මෙන්න මේ විදිහට අසාර කට්ටේන කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට බලන්න පුළුවන්කම තියෙනවා අසාරක භාවයේ තේරුම් අරගෙන අපිට මේ තම වශයෙහි පවතින්නේ නැහැ කියන ස්වභාවය බලලා අනාත්මය ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තව පැත්තකින් ඕනනම් අපිට තුච්ඡ සංඛාර සමනුපස්සනා වශයෙන් කියලාත් එකක් තියෙනවා. ඒ කියන්නේ තවත් අපි පැහැදිලි කරගන්න. තුච්ඡ සංඛාර සමනුපස්සනා වශයෙන් කියලා කියන්නේ සංස්කාරයන්ගේ තියෙන පහක් බව. හටගෙන නැති වෙලා යනවා. ඒක පවතින බවක් නැහැ. ඒකට ආයේ කවදාවත් මේ මොහොතේ තිබුණේක නැවත අපිට දකින්න පුළුවන් කමක්. මේක තමයි සංස්කාරයන්ගේ ස්වභාවය. අන්න ඒ ස්වභාවය දකින්න එක අනාත්මය දකින්න එකමයි. ඒකට මෙන්න මේ ආකාරයට අනාත්ම ලක්ෂණය අපිට මෙනෙහි කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒවා අවබෝධ කරගන්න එකද ඒවා මෙනෙහි කිරීමද? මේවලට කියන්නේ අනුපස්සනා කියලා. අනුපස්සනා කියන්නේ අනිච්ච අනුපස්සනා, දුක්ඛ අනුපස්සනා, අනාත්ම අනුපස්සනා කියලා. අනුපස්සනා කියලා කියන්නේ පුණක් පුණක් පස්සතියි. හිතට නැවත නැවත පෙන්වලා දෙනවා. පෙන්වලා දෙනකොට තමයි එතන සිහිය එළඹ සිටින්නේ. ඒක එහෙම නැති වුණොත් සිහිය අර පුරුදු කරපු ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරනවා. අන්න ඒ නිසා නැවත නැවත සිහිය එතන යථාර්ථය දැකීම පිණිස එළඹ සිටිනවා. ඒ නිසා නැවත නැවත බැලිය යුතුයි. එතන නැවත නැවත බලනකොට තමයි එතන යථාර්ථය ප්‍රකට වන නුවණ උපදින්නේ. මුලින්ම අපිට එතන මේ විදිහේ දර්ශනය දැකීම තමයි අපි පවත්න්න උත්සාහවත් වෙන්නේ. ඊට පස්සේ තමයි අපිට එතන නුවණ හටගන්නේ. ඒක හැමතිස්සෙම කරනකොට ඒක නිකන් අපිට මේ අර කෑම කන වුණා වගේම ඒ කියන්නේ මේ විදිහට අපිට ඒක part of the ජීවිතේ මේ වකක් වෙනවනේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක අවශෝෂණය වෙනවා. ඊට පස්සේ අපි අපේ හිතට අර ඒක යථාර්ථයේ තේරුම් ගන්න නුවණ තමයි අපිට ඊට පස්සේ පවතින්නේ. දැන් ඇහැට පේන රූපය අද වැරදි තැනකින් වැරදි කෝණකින් බලන එක එදාට අපි පුරුදු වෙන එක පේනකොටම එහි අනිත්‍යතාවයේ ප්‍රතිවේද කරමින් දුක්ඛ අනාත්මතාවයේ ප්‍රතිවේද කරමින් ඒක පිළිගන්න. එතකොට ලෝකෙන් එන අරමුණු අපිට ඇත්ත වෙන්නේ. එතකොට අරමුණු වෙනස් වුණා කියලා රූප වෙනස් විදිහට පේනවා කියලා අපිට එතන දුක එන්නේ නැහැ. ඒ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනකොට ඔය විදිහටම ඔය තුන් ආකාරයටම මේ මෙනෙහි කිරිය යුතුයි. එතකොට ස්වාමීන් වහන්සේ ඇයි උදේවය කියන එක බලන්නේ සමහරක් වෙලාවට ඔය විදිහට බලන්නේ මොකද? උදේවය තමයි උදේවය කියන උදේවය කියන්නේ ඥානයක්. උදේවය මේ විදිහට අනිත්‍ය දකින්නකොටම තමයි උදේවය කියන ඥානය අපිට උපදින්නේ.
කියන්නේ හට ගැනීම සහ වැයවීම කියන එක. දැන් අපි අනිත්‍ය භවනාව හැඳින්වුවේ උදේවයත් වෙන අනිච්ඡන් කියලා. ඒකට උදේවය අර්ථයෙන් තමයි අනිත්‍යයි කියලා කියන්නේ. එනිසා යම් කිසි කෙනෙක් උදේවය දකින්න නම් එයා අනිත්‍ය දකින්නවා. කෙනෙක් අනිත්‍ය දකින්න නම් එයා උදේවය දකින්නවා. දෙකම එකම දේ. උදේවය කියන්නේ හට ගැනීම සහ නැතිවීම නේද ස්වාමීනි? ඔව් උදේ කියන්නේ සමුදය කියන එක. ඒ කියන්නේ ඉපදීම කියන එක. වැය කියන්නේ නිරෝධය කියන එක. හටගෙන නැති වෙලා යනවා කියන එක. අර ස්වාමීනි හන්සේ කිව්වා වගේ ඉස්සෙල්ලාම රූපය කියන්නේ මොකද්ද කියලා බලනවා. ඒකේ සමුදය බලනවා. ඊට පස්සේ ඒකේ අස්තංගමිය බලනවා. ඒ බලනකොට ඕව ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒවා ඇතුලේ ඒවන් තමයි ඒවා බලන්නේ. ඒ ටික තමයි අපි බලන්න පාවිච්චි කරන උපාංග ටික බවට පත් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. මොනවයි සානස්තිර වංශර්ණයි. අවසරයි සානස්. අපි රූපය ගැන කතා කරපු විදිහටම වේදනාව පිළිබඳව අපි කතා කරන සංඥාව සංස්කාරය විඥාන ස්කන්ධ පහ පිළිබඳව මේ විදිහේ මානසිකාර්යය පවත් ගන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්නට අවසර තිබේද? ඔව්. ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ මම පුහුණු කරන භාවනා ක්‍රමවේදයේ නිවැරදිද කියලා ඔබ වහන්සේගෙන් උපදේශයක් ගැනීමට. මම ධාතු මනසිකාර්ය ගොඩක් කල කොටස් වශයෙන් පුහුණු කරා සති දෙක දෙක අරගෙන එක මාස 6ක් 7ක් කරලා දැන් සාරාංශ වශයෙන් අරමුණක් අරගෙන ධාතු මනසිකාර්ය වඩලා ඊට පස්සේ මම ප්‍රශ්නයක් අහලා ඇයි මෙහෙම අරමුණක් තියෙන තැනක සත්පුද්ගල භාවය ඇති වෙන්නේ කොහොමද කියලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අර උගන්වලා තියෙන විදිහටම උදේවැය ඥානය බලනවා. ඒක කරන්නේ ස්වාමීන් වහන්සේ චිත්ත විවේකයක් හම්බ වෙන දවසක පැයකටත් වඩා අඩු කාලයක. ඊට පස්සේ පුළුවන් හැම වෙලාවකම උපරිම වශයෙන් දවසකට අර ස්වාමීන් වහන්සේ කියපු විදිහට අරමුණු පහක් අරගෙන ඒ තරම් දුරට සම්මර්ෂණය නොකරත් කෙටියෙන් හෝ උදේවැය ඥානය බලන්න උත්සාහවත් වෙනවා. නමුත් රාජකාරී කරන අනිත් හැම අවස්ථාවෙම සිහිය පිහිටව ගන්න කොච්චර උත්සාහ කරත් එහෙම අපහසුතාවයක් තියෙනවා ස්වාමීන් වහන්ස. චිත්ත විවේකයේ තියෙන අවස්ථාවේදී මම කරන විදිහට කරනකොට හිත සමාධිවත් වෙලා අරමුණ මෙනෙහි කරන්න ගොඩක් පහසුයි. නමුත් අනිත් වෙලාවෙදී හැම අර රාජකාරී කටයුතුත් එක්ක ගොඩක් වෙලාවට සිහිය කය කෙරෙහි තියාගන්න උත්සාහ කරත් ගොඩක් වෙලාවට අමතක වෙලා යනවා. මට තේරෙනවා ගොඩක් දුරට වෙනදා වගේ අරමුණු වල එක ඇලෙන ගැටෙන බව අඩුයි කියලා. නමුත් අර හිතපු තරම් ඒක දියුණුවක්ද කියලා මගේ හිතට දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. මම කරන ක්‍රමය නිවැරදිද කියලා දැනගන්න තමයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් අහන්නේ. ඔව් කරන ක්‍රමයේ වරදක් නැහැ. ඒකට අපි ලබා දෙන ඉඩ ප්‍රමාණය තමයි අපි කොහොම හරි අපේ කාර්යබහුල ජීවිතය තුළ වුණත් අපි වැඩි කරගන්න අවශ්‍ය වෙන්නේ. මොකද අපි ඒක පාවිච්චි කරන තරමට තමයි අපිට ඒකේ ප්‍රතිවේධ වීම වැඩි වෙන්නේ. ඒ වගේම ඒකෙන් ලැබෙන අපිට ප්‍රතිඵලත් අපිට ඒ අනුව තමයි දිනු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ බීජ කි ලැබෙන අස්වැන්නට වඩා දෙගුණයක් ලබන්න පුළුවන් සාර්ථක වී බීජ දෙකකින් තුනකින් ඊට වඩා මේ විදිහට අපිට ඒ සාර්ථක බීජ ප්‍රමාණය වැඩි වෙනකොට අස්වැන්න ප්‍රමාණය වැඩි වෙනවා වගේ අපිට ඒ සඳහා අපි පාවිච්චි කරන කාලය කැප කරන දේවල් අපිට වැඩි වෙනකොට අපිට ඒ ඔස්සේ අපිට පුළුවන්කම තියෙනවා සාර්ථකව එහි ප්‍රතිඵල ලබන්න. සකරණ ක්‍රමය ගැටලුවක් නැහැ. නමුත් අපි ඒ ඉඩ ප්‍රස්තාව සලසා ගත යුතුයි. ප්‍රස්තාව සලසා ගන්නකොට ඉඩකඩක් යොමු කරන්න ඒකෙදි දැන් කටයුතු සිද්ධ කරන රාජකාරී කටයුතු වැඩ කටයුතු අනිකුත් දේවල් සිදු කරනකොට උනත් හිත අරගෙන යන්න උත්සාහවත් වෙන අඩුව තරමේ සමත කර්මස්ථානයක එතකොට අර හිතේ අපි විදර්ශනාව ඇතුලින් දෙයක් කියලා දුන්නාම හිතට ඒකට ප්‍රතිපක්ෂ වෙන අකුසල අරමුණු අපේ හිත එහෙම් පිටින්ම ආවරණය කරගන්නේ නැහැ. අපි කුසල මානසිකාරයක් තුළ නිතර හිත පවත් ගන්න පුරුදු වෙනකොට අර විපස්සනාව පැත්තෙන් අපේ හිතේ යම් ඒකාග්‍රතාවයක් හදලා යථාර්ථයේ පෙන්වන නුවණක් වැඩෙනවා නම් ඒකට ලොකු රැකවරණයක් සපයනවා. අපි අනිත් වෙලාවට වැඩ කරන වෙලාවට උනත් පවත් කරන කුසල මානසිකාරය. ඒකෙදි ගැඹුරු භාවනාවක් කියන දෙයට යනවට වඩා පහසුයි බුද්ධානුස්සතියක්. ඒ වගේම සංඝානුස්සතිය වගේ දෙයක්. වගේම කරපු පින්කම් ගැන පිළිබඳව හිතන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම
අපි මරණය පිළිබඳව කියන්නේ නිකම්ම මැරෙනවා කියලා 아무 දුකක් ගන්න නෙමෙයි අපි මේ ජීවිතයේ තියෙන ආදීනවය පිළිබඳව නිස්කාරණ ස්වභාවය පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන් කමක් මේ වගේ අපිට ටිකක් අර හිතන්න පුළුවන් භාවනාවක් ඒකට කියනවා අපිට ඒක තියෙන හිත හිත යන්න හිතන එක නතර කරන්න නෙමෙයි අරමුණ එක විදියක් තුල හිතන්න තියෙන කියන අනේ හිතන විදිහ මානසිකාරයකට හිත ටිකක් යොමු කරන්න ඒ ඔස්සේ අපිට පුළුවන් අර අපේ හිත ගොඩක් පිට යන කාලය අඩු කරලා අරමුණක් තුල පිහිටව ගන්න ඒත් හිත අර බොහොම අපි කල්පනාව යොමු කරලාම කරන කටයුතු කරනකොට අතහැරෙන්න පුළුවන් හැබැයි ඒ අතහැරීම එච්චරම ගැටලුවක් වෙන්නේ නැහැ අර ගොඩක් වෙලාවට අපිට බාහිර අනෙක් කරමුණු එක්ක විතර්කය හැප්පෙන්න ගියාම තමයි ප්‍රශ්න තියෙන්නේ ඒ කරන වැඩේ වෙන සිද්ධ වෙලා ඒ නිසා අර විදිහ ක්‍රම ටිකක් අනුගමනය කරගෙන විපස්සනාවට දෙන කාලය පොඩ්ඩක් වැඩි කරොත් මම හිතනවා අපිට තවත් සාර්ථක ප්‍රතිඵලයකින් ගන්න පුළුවන් කියලා කොහොමත් ක්‍රමානුකූලව අරමුණු වල තියෙන අර සිහිපත් කළා වගේම බරසාර ගතිය ඇලීම් ගැටීම් කියන දෙක ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා ලෝකෙට උනොට වඩා අපි ඇලෙන්න යන්නේ නැහැ ඒක ගැන අපිට පරණට බලක් කරලා ඇලෙන්න ගැටෙන තැනක අපිට ගැටෙන්නේ නැතුව ඒක බොහොම හිතාම තරහ යන්නේ නැහැ කියන එක නෙමෙයි තරහ යන්න පුළුවන් ඊයත් ඒක පවත්වන්න නැතුව ඒක එතනින් බොහොම තායික්මනේ මේක අතහැරලා දාන මට්ටමට ක්‍රමානුකූලවපත් වෙනවා ඊට පස්සේ ටික ටික තවදුරටත් ඉදිරියට දියුණු කරගෙන යනකොට ඒවා මේ තියනවද නැද්ද කියලා හොයාගන්න බැරි තරමට සියුම් වෙන මට්ටමටම අයින් කරලා දාන්න පුළුවන්කම තියෙනවා භාවිත කිරීම තුළ ඒ නිසා භාවනා භාවිත කරන කාලය අවස්ථාව මනිට වාහනේ වැඩට යන වෙලාවක් වෙන්න පුළුවන් අපෝ එන වෙලාවක් වෙන්න පුළුවන් ගෙදර නිදා ගන්න කලින් වෙන්න පුළුවන් ඒ වගේම උදේ නැගිට වෙලාව වෙන්න පුළුවන් පොඩක් ඒ කාලය පොඩක් කලමනාකරණය කරගෙන ඒකට ලබා දෙන ඉඩ වැඩි කරන්න එහෙමයි ස්වාමීන් වහන්සේ එතකොට එදිනදා කටයුතු කරන අවස්ථාවේදී සති නිමිත්තේ හිත පිහිටුවා ගැනීම කළ යුත්තක්මද ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම කළ යුත්තක්මයි කියලා කියන්න පුළුවන් කමක් අවශ්‍ය වෙන්නේ නැහැ සති නිමිත්තේ තියාගන්න පුළුවන් නම් ඒක ලොකු රැකවරණයක් හැබැයි ඒක කෙනෙකුට ඉතාම අපහසු නම් අර විදිහේ ආදීන වන්න පස්සනා වගේ මානසිකාරීක වුණත් හිත මේ අරගෙන යන ගියට ගැටලුවක් නැහැ සති නිමිත්තෙන් හිත බැහැරට අරගෙන උනත් වෙයි සති නිමිත්තේ හිත තියාගෙන යන්න පුළුවන් වුණාම අපිට අර පහසුව තියෙන වර්තමානයේ තුල හිත රැඳෙනවා ඒ නිසා ඒක ප්‍රායෝගිකව අපේ හිත පිටට යන්නේ නැහැ අපි කරන කියන දේවල් වලදී පවා අපිට ඉක්මනට සිහිය උපදවලා දෙන්න සති නිමිත්ත උපකාරී වෙනවා හැබැයි අනිවාර්යයෙන්ම ඒක හැමතැනකදීම පවත්වා ගත යුතුයි කොහොම පින් ස්වාමීන් වහන්ස අපිට මේව හැම එකක්ම ඔබ වහන්සේ දැනුවත් කිරීමෙන් අපිට හැම වැඩසටහනකින්ම මේ දැනුම ලබා දීමට කටයුතු කිරීමෙන් ඔබ වහන්සේට බොහෝ පින් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මේ අපිට දැන් ඉන්ද්‍රිය සංවරය කරනකොට දැන් ඇහැට යමක් පෙනෙන තැනකදී අපිට මොකක් මලක් පෙනෙන්නේ කියලා ඒකෝ දැන් ස්වාමීන් වහන්ස දැන් එනන මල අපේ දැන් රතුපාට මලක් කියලා. දැන් ඇත්තටම අපේ ඇහි ප්‍රසාදයට මේ මලේ ඡායාව වැටෙනවා කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ වුණාට ඇත්තටම ස්වාමීන් වහන්සේ මලේ ඡායාවවත් මලටයි රතුපාටවත් නෙමෙයි නේද අපේ ඇහි ප්‍රසාදයට වැටෙන්නේ. මේ ආලෝකයේ මලට පරාව වැටලා ඒ පරාවර්තනය වෙච්ච ආලෝකයේ වර්ණ සතනක් විතරමයි නේද ස්වාමීන් වහන්සේ අපේ ඇහැට වැටෙන්නේ. මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඔව් ඇත්තටම මේ ආලෝකයේ වර්ණ සටහන නැතිනම් ආලෝකයේ මේ ප්‍රතිබිම්බය තමයි මෙතනට පතිත වීම සිද්ධ වෙන්නේ ඇහැට පතිත වෙන්නේ වර්ණ රූපයක් කියන එක. ඒකත් වර්ණ රූපයක් ඇහැට පතිත වෙනකොට ඒ වර්ණ රූපයේ පතිත වීමේදීද අපිට කියන්න පුළුවන් කමක් නැහැ එළියේ තියෙන රූපයයි දැනගන්නේ කියලා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වර්ණ නිභා ඇහැ සටහන චිත්‍රයක් කියලා. ඇහැට එන්නේ ওই බාහිර පිටෙලන පරාවර්තිත ආලෝකයේ චිත්‍රයක්. එතකොට ඒ වර්ණය තමයි ඇහැට පතිත වෙන්නේ වර්ණ රූපය කියන එක. එතකොට වර්ණ රූපය ඇහැට පතිත වුණාට අපිට පේන්නේ අර එළියේ තියෙන රූපය කියලා අපි හිතන එකක් නෙමෙයි. මොකද ඒක කෙනකෙනාගේ කර්මානුරූපීව ඉපදුණු ප්‍රසාදයේ මට්ටමට අනුව පේන වර්ණය වෙනස් වෙනවා. එතකොට ඒකේ තියෙන රලුසියුම් ස්වභාවයේ තේරුම් ගන්න එයා දකින මට්ටම වෙනස් වෙනවා එයාගේ ප්‍රසාද මට්ටම වෙනස් වෙනකොට. එතකොට ප්‍රසාදය සූක්ෂම වෙනකොට එයාට පෙනීම සූක්ෂමයි. ප්‍රසාදය රළු වෙනකොට පේන මට්ටම රළු වෙලා තියෙනවා. එකම මලක් පේන තැනක
අපි දකින දේත් බල්ලෙක් වගේ සතෙක් දකින දේත් දෙවියෙක් දකින දේත් එකිනෙකට වෙනස් වෙනවා. ඒකට කවුද හරිම දකීම දකින්නේ කිව්වොත් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි හැමෝම දැකලා තියෙන්නේ එයාට සාපේක්ෂව ඇත්තක්. මොකද එයාගේ කර්මානුරූපී ප්‍රසාදයට ඒක ඇත්ත. හැබැයි රූපය ඇත්තම ස්වභාවය ඒක කියන්න කාටවත් පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අපි දකින්නේ ඇහැට ආපාතහගම වන ඇහැට පැමිණියා වූ වර්ණ රූපය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. පොඩි ප්‍රශ්නයක් අහන්න. ස්වාමීන් වහන්ස ඇහෙනවද? ස්වාමීන් වහන්ස දැන් ආනපාන සති භාවනාව කරනකොට මේ සබ්බකාය පටිසංවේදී කියන තැනයි පස්සම්බයං කාය සංකාරං කියන තැන්වලයි භාවනාවේදී ඒක අර්ථ ගන්නගෙන හිත මෙහෙවන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස? තෙරුවන් සරණයි. හරි හරි. අමෙ සබ්බකාය ප්‍රතිසංවේදී කියලා කියනකොට සියලු ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රතිසංවේදීව කියන්නේ. ඒ කියන්නේ සියලු ආශ්වාස ප්‍රශ්වාස කය. ඒකට සියලු ආශ්වාස ප්‍රශ්වාස කය කියන්නේ ඔබ ස්මාර්ට් කරලා මාවත් එනවා යන්න. කනෙක්ට් කරගත්තොත් ප්ලේස්. හැවනේ. Recording stopped. එතකොට එතනදී සබ්බකාය ප්‍රතිසංවේදී කියලා කියනකොට ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රතිසංවේදී වෙනවා කියන එක. ආශ්වාස ප්‍රශ්වාස කය කියලා කියන්නේ දැන් අපිට කය කියනකොට මේ දරත්ත සහිත රළු මට්ටමේ කයක් තමයි අපිට කය විදිහට අද වටහා ගැනීම තියෙන්නේ. හැබැයි මේ මට්ටමට යනකොට ඉතාමත් සූක්ෂම විදිහට අපිට අස්වා Recording in progress. කයක් පිළිබඳව දැනුම් ගන්න. ඉස්මා කරන කයසු කායඤ්‍යතරහම් වික්‍රේ අස්වාස් පස්වාස්. මේ ආස්වාස් පස්වාසයේ කියන්නේ කයයන් අතරින් එක්තරා කයක් කොට දේශනා කරනවා. එතකොට මේ ආස්වාස් පස්වාසය කියන එකම තමන්ගේ කය කොට වැටෙනක් තමයි එතනදී එයාට හිතේ ඇති වෙනවා. ඒකට දැන් එයාගට මේ දරත සහිත කියන්නේ රළු මට්ටමේ කය නෙමෙයි එයාගේ කය විදිහට එයාට වැටහීම තියෙන්නේ අර ආශ්වාස ප්‍රශ්වාසයේ පරිග්‍රහණය කළ නිසා ඒ මට්ටම සිත තබා ගැනීම අනුව ඉතාම සියුම්ම ආශ්වාස ප්‍රශ්වාසයේ තමයි එයාගේ අරමුණ බවට පත් වෙන. මේ අවස්ථාව තමයි සබ්බකාය ප්‍රතිසංවේදී අවස්ථාවක් කියලා කියන්නේ. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රතිසංවේදීව එයා ආශ්වාස කරනවා ප්‍රශ්වාසය සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස කරනකොට එයා පසම්බයං කාය සංඛාරං කියලා කියනවා. කාය සංස්කාරයෝ සංසිඳවනවා. ඒකට කාය සංස්කාරයෝ සංසිඳවනවා කියලා කියන්නේ දැන් කාය සංස්කාරයට අනුව තමයි ආශ්වාස ප්‍රශ්වාසය සිද්ධ වෙන්නේ. කාය සංස්කාර කියනකොට අපිට විතක්ක ਵਿਚාර කියන ධර්මයන්ගෙත් තිබෙන රළු ස්වභාවයත් එක්ක හිතේ හැසිරීමත් එක්ක කොහොමද ආශ්වාස ප්‍රශ්වාසය කියන එක ඊටම රළු වෙන්නේ. ඒකට ඒකත් එක්ක කොහොමද ආශ්වාස ප්‍රශ්වාසය බොහොම සියුම් වෙන්නේ කියන එක පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒ වගේම කායික මට්ටම අනුව කායික ස්වභාවය අනුව කොහොමද ආශ්වාස ප්‍රශ්වාසය රළු සහ සියුම් වෙන්නේ කියන එක. එනිසා එයා මොකද කරන්නේ අර ඒ දේ සංසිඳවගන්න ආශ්වාස ප්‍රශ්වාසී තාම සුකුමතර බවට පත් කරමින් ඒ පිළිබඳව එයා තවදුරටත් සිහිය පැවැත්වීම සිද්ධ කරනවා. ඒකට කියනවා ආශ්වාස ප්‍රශ්වාසය අපි සිද්ධ කරනවා මේ කාය සංස්කාරයන් සංසිඳවමින් කිරීම කියලා. එතකොට අය කය පුරා පැතිරීගත් ආශ්වාස ප්‍රශ්වාසයත් තාම සුළු මට්ටමකින්. එහෙනම් දැන් අපි දීර්ඝ ලෙස හුස්ම ගන්න එක අඩු වෙලා ගිහිල්ලා අපිට තාම කුඩා හුස්ම ප්‍රමාණයක් ප්‍රමාණවත් වෙනවා. ඒක දැනෙන්නේ නැති මට්ටමේ ඉතාම සුළු මේ හුස්ම පොදකින් මේ කය පවත්ින්න පුළුවන්කම ලැබෙනවා. ඒකට ඒ ලැබෙන්නේ ඒක සංසිඳීම නිසා තමයි. ඊට පස්සේ රළු මට්ටමේ තියෙන ඒ අනුව ගිහපු විතක්ක ਵਿਚාර දෙක සංසිඳනවා. ඒ කියන්නේ දැන් හිත රළු වෙනකොට අපිට හුස්ම ගන්න එක රළු වෙනවනේ. දැන් තරහ ගියාම ඒ වගේ දෙයක් වුණාම කෙනෙකුගේ හුස්ම ගැනීමේ රිද්මේ වේගය වෙනස් වෙනවා. රාගයක් ඇතිවෙනාම රිද්මේ වෙනස් වෙනවා. ඒකට ඒකට හේතුව තමයි ඒ දේ අරමුණු විදිහට වේගවත්ව ඒ තුළ විතක් ਵਿਚාරයක් වැඩි වෙන්න පටන් ගත්තාම ඒ නදක එසේ ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳ සිහිය පැවැත්වීම තමයි ඒ අවස්ථා දෙක වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස මේ එතනට එතන අපි ඔය මේ කියන්නේ සමත භාවනාවේදී එහෙම කරන්නේ ඒක පස්සේ විදර්ශනාවට හරවන්න යන්නේ නේද ස්වාමීන් වහන්ස ඒ කියන්නේ මේ ආස්වාසයත් බාහිරින් හම් වෙන දෙයක් කියලා වගේ අරගෙන එතනදී අපි මේ කෙලින්ම මේ ඒකම විදර්ශනාවට ඒ මොහොතේදී අපි පත් කරනවා කියන එකක් කරන්නේ නැහැ අපි ඒකෙදී ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව අපිට වඩන්න බලන්න විදර්ශනාවට වඩන්න පුළුවන් ක්‍රම තියෙනවා එතනදිත් අපිට පුළුවන් විදර්ශනාවට පාදක කරගන්න ඒකෙදී පාදක කරගන්නේ අපි මේ ආශ්වාස ප්‍රශ්වාස නිස්සෘත කරගත්ත කය හටගත්තේ කොහොමද කයෙහි වැයවීම කොහොමද කියන තැනකින් අපි නැවත අර මේ රූපය හටගත්ත සහ රූපේ නිරුද්ධ වෙන පැත්තෙන් තමයි ආපහු විදර්ශනාවට බැස ගැනීම කියන දේ සිද්ධ කරන්නේ. එහෙම නැතිනම් ඒක අරමුණු කරගත්ත සිතෙහි අනිත්‍යතාවය දකින විදිහට අපිට විදර්ශනාවට බැස ගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි ඔබ වහන්සේට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට මම මෛත්‍රී භාවනාව පුහුණු කරා. ඒක අර පැය එකමාරක් විතර අරගෙන එතකොට හිත සමාධි මට්ටමට ආවට පස්සේ පැයක් අදිෂ්ඨාන කළේ සමාධියෙන් ඉන්නවා කියලා ඊට පස්සේ පැයකින් පස්සේ භාවනාව එහෙම ඉවර වෙන විදියට කරගෙන ආවා මම ස්වාමීන් වහන්සේ ඒකෙන් මට ලොකු දියුණුවක් දැනුණා නමුත් අර කොවිඩ් පොසිටිව් වෙලා මට පහුගිය දවස්වල ඒ ටික ඔක්කොම කරගන්න බැරුව ගියා එතකොට ස්වාමීන් වහන්සේ මම දැන් ආයි දැනට මම මෛත්‍රී භාවනාව කළා ඊට පස්සේ බුද්ධානුස්සතිය වඩලා ආනාපාන සති භාවනාව පැයක් විතර කරන එක තමයි දැනට කරන්නේ මම දැන් මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ මම දැන් කොත්තනින්ද ආයි පටන් ගන්නෙ මට ඒ තිබුණු මට්ටමට හිත දැන් මගින් අර එච්චර දියුණු නැහැ කියලා ආයි තේරෙනවා ඒක කොහොමද කරගන්න ඕනේ ආයි තිබුණු මට්ටමට ස්වාමීන් වහන්සේ ඒක මෛත්‍රිය කියන තැනින්ම පටන් ගන්න ඒ කර්මස්ථානය වඩා ප්‍රායෝගිකව දියුණු වෙන නිසා ඒ නිසා එතනින්ම පටන් ගන්න අපහු අර සමාධි මට්ටම උපදව ගන්න තැනට යන තැනින් එතනින් ආරම්භ කරන එක තමයි හොඳම දේ ඊට පස්සේ අපිට පුළුවන් ඒක ප්‍රමාණිකුල විපස්සනාවකට යොමු කරගන්න ඒ සමාධි නිමිත්ත අපිට අභු නැවතු පද්දලත්තට පස්සේ ඒ නිසා වඩාම ප්‍රායෝගිකයි තමන්ගේ හිත මොහොතකට ඒකාග්‍රගත කරගන්න පුළුවන් මෛත්‍රී කියන තැනින් අපි ඒක ආරම්භ කිරීම. හොඳයි ස්වාමීන් වහන්සේ එතකොට දැන් මම අර මුලදිම කරා වගේ එතකොට මට හිතවත් පුද්ගලයෙකුට විනාඩි 10ක් 15ක් එහෙම මෛත්‍රී කළා ඊට පස්සේ අර ඒ කරපු පිළිවෙලටම ආයි මුලේ ඉඳලා කරන්න වෙනවද ස්වාමීන් වහන්සේ? ඔව් ඒ මුලින් ඉඳලම ඒක කරන්න. එතකොට අර පරණ පුරුද්ද තියෙන නිසා බොහොම ඉක්මනට අර සමාධි මට්ටම කරා ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සමාධි මට්ටම ළඟා වුණාම ඒ මට්ටම ආසේවනේ කරන්න අපහු ඒක පුරුදු කරන්න හිතට. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අවසර අපේ ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨානයේදී චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි කියන තැන දැන් චිත්තානුපස්සනාවේ සරාගං වන් චිත්තං සරාගං චිත්තං දිපදානාති කියලා එනවා. ඒතකොට එතනම ධම්මානුපස්සනාවේ අර කාමච්ඡන්ද ආදී නීවරණ වලදී ඒකම තමයි කියන්නේ. මේ සිතානුව බලන එකයි ධර්මතානුව බලන එකයි කියන එක කොහොමද අපි වෙන් කරගන්නේ ස්වාමීන් වහන්සේ? ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න කරුණාව. සිත පිළිබඳව බලනකොට ඒ සිතෙහි තිබෙන ස්වභාවය පිළිබඳව තමයි ඒ නුවණ පැවැත්වීම සිද්ධ කරන්නේ. මේ කෙනෙකුගේ රාගය ඇතිවීමක් කියන එක නෙමෙයි මෙබඳු සිතක පැවැත්මක් කියන දේ තමයි එතනදී ප්‍රගුණ කරගන්නේ. ධම්මානුපස්සනාවේදී ප්‍රගුණ කරන්නේ එතන තියෙන ධර්මයන් විච්ඡේදනය කර ගැනීම කියන එක. සිත රාග සහිතයි කියන එකත් රාග සහිත සිතක මෙන්න මේ කොටස කාමච්ඡන්දයට අයිති කොටසක්. එතකොට මෙන්න මේ අරමුණ මේ විදිහට ඇසුරු කරන නිසා කාමච්ඡන්දය අනුව හිත ගියේ කියලා එතන ඇතුළේ එක එක කොටස් ටික වෙන් කරලා ඒ අනුව මානසිකාරයේ පැවැත්වීම තමයි ධර්මානුපස්සනාවේදී අපි දකින ලබන විශේෂත්වය වෙන්නේ නුවණ සිහිය පවත්තන එකේ තිබෙන විශේෂත්වය. එතකොට මෙතනදී ඒකකයක් විදිහට අපි සිත ප්‍රගුණ කරගන්නවා. අතනදී ඒකකය ධර්මානුපස්සනාව ඇතුළේදී විච්ඡේදනය කරලා මෙන්න මේ
ගතියේ මේ චෛතසික ධර්මයේ මේ මේ ස්වභාවයේ නිවරණේ ස්වභාවයේ නේද කියලා ඒ ධර්මය හඳුනා ගැනීම ඒ ධර්මයේ ප්‍රහාණය පිණිස වෑයම් කරන එක තමයි එතනදි සිද්ධ වෙන්නේ. මානසිකාර්ය පවත්වන තැන තැනේ වෙන ක්‍රමවේදයේ වෙනස තමයි ඒ තැන් දෙකෙන් තියෙන්නේ. ඒ කියන්නේ සමඟස ධර්මානුපස්සනාවේදී දැන් අපිට ව්‍යාපාදයක් ඇති වුණොත්ින් දැන් ව්‍යාපාදයක් ඇති වුණාම යම්කිසි ස්වභාවයක් අපේ සිත හා කයේ තීවීමක් ඇති වෙනවනේ. අන්නේ ස්වභාවයේ ඒ ලක්ෂණේ ගති ලක්ෂණේ දෙකන්දි බලන්නේ. ඔව් එතකොට අපි ව්‍යාපාදයක් ඇති වෙනකොට අපි බලනවා පටිඝ නිමිත්ත කියන එක පිළිබඳව අරගෙන මේ පටිඝය කොහොමද තමන්ගේ හිතේ චෛසික ධර්මයක් විදිහට ද්වේෂය ඉපදුනේ කොහොමද? මේක මේ මේ ධර්මයේහි ස්වභාවය නේද කියලා අපි ඒක ඒ පිළිබඳව බලනවා. ඊට පස්සේ අපි ආපස්සට ගිහිල්ලා බලනවා මේක නැවත නැවත දකින රූපේ පටිඝ නිමිත්ත තුලින් අයෝනිසව මානසිකාරය කිරීම නිසා නේද ඒක ඉපදුනේ. ඒ විදිහට අපි එතන තියෙන අර ඒ ධර්මයේ ධර්මතාවයේ පිළිබඳව නැතිනම් ඒ ධර්මයේ පිළිබඳව වෙන් කළා අරගෙන ඒ පිළිබඳව මානසිකාරය පවත්වාගෙන යන එක තමයි එතනදි සිද්ධ කරන්නේ. ඒකට සමගාමීව ඒකෙත් දැන් අර මේ සමුදේ පැත්ත බලනකොට අපිට අර ධම්ම සංගණී පෙන්වන එක විදිහට මේක මේ රූපයෙන් නිසා අපිට මේ 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 ස්වභාවය ආවේ මේ රූපය නහ හේතු අ හේතුක හේතු ඉපෙත්තස පත්තේ සංකතයි කියලා ඒ ආදි ලෙස ඒක මානසිකාරී කරන එක නිවැරදිද සමංගහස? ඔව් ඒක නිවැරදි නෑ. අපිට රූපයක් දිහා බලනකොට අපිට මානසිකාරය ඇති මේ පටිගය උපදුනා නම් ඒකට අපි මේක බෙදලා පෙන්වන රූපය කියන එකේ මෙබඳු ලක්ෂණ ටිකක් මෙසේ තිබුණ රූපයේහි තමයි අපි මේ විදිහට අයෝනිසව මානසිකාරය තුළින් අවිද්‍යාව තුළින් මෙබඳු පටිඝ නිමිත්තක් ඉපදෙවි කියලා අපි ඒ දෙපැත්තට මානසිකාරය කරනවා ඒ නිවරණයෙහි ප්‍රහාණය සඳහා වෑයම් කිරීමක් විදිහට. ප්‍රශ්න ගැටලු කීපයක් මේ යම් වෙලා තියෙනවා වෙනම ලිඛිතව පුද්ගලික ප්‍රශ්න විදිහට එකක් භාවනාවට අදාළ නොවන එකක් පැවිදි වෙන්න කැමති නමුත් දෙමව්පියන් අවසර දෙන්නේ නැහැ මොකද කරන්න කියලා පැවිද්ද කියන එක ලෝකේ වටිනාම දේ ඉතින් ඒ පැවිද්ද කියන දේ දෙමව්පියන්ගේ අවසරය ඇතිව තමයි කරන්න පුළුවන් කමක් තියෙන්නේ. ඉතින් ඒ අවසරය ගැනීම කියන දේ කරන්නට ඕනේ. හොඳම දේ රට්ටපාල හාමුදුරුවන්ගේ කතාව රට්ටපාල සූත්‍රය කියවන එක. රට්ටපාල හාමුදුරුවෝ පුදුමාකාර කැපකිරීමක් කරනවා දෙමව්පියන්ව කැමති කරව ගන්න උන්වහන්සේගේ පැවිද්දට. ඉතින් කෙසේ හෝ කැමති කරවා ගැනීම කරන්න පුළුවන් කම ඇති කරගන්න ඕනේ. දෙන්නගෙන් එක්කෙනෙකුගේ හරි කැමැත්ත ඇති කරගන්න සසරේ ස්වභාවය කියලා දීලා හෝ එහෙම නැතිනම් ඒ දෙමව්පියෝ ස්වාමීන් වහන්සේ නමක් වෙත එක්කගෙන ඇවිල්ලා පොඩ්ඩක් කතා බස් කරලා ස්වාමීන් වහන්සේලා වාදෙමව්පියන්ට ඒකේ වටිනාකම පැහැදිලි කරලා දීලා හෝ ඉතින් ඒකත් පොඩි පහේ යුද්ධයක් කරන්න වෙනවා කැමැත්ත ඇති කරගන්න නම්. ඒ වගේම මේ ආනාපාන සතිය වඩන්න පහසුයි. අසුබ ආදී භාවනාව සහ අනිත්‍ය භාවනාව වඩා පහසුයි කරන්න කියලා තියෙනවා. එතකොට ආනාපාන සති භාවනාවට උත්සාහවත් වීමේ අවශ්‍යතාවයක් නැහැ. අර වඩා පහසුවෙන් සිත එකඟ වෙන භාවනාව තුළ පමණක්ම හිත දියුණු කරගෙන යන්න කමඨහන් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මෛත්‍රී ආදී අනිත් කමඨහන් වැඩිමෙන් අසුබේ සහ ආනාපාන සතිය කියන දේ මේ අසුබේ සහ අනිත්‍ය භාවනාව කියන එකට ඉලක්කගත කරගන්න අනිත්‍ය තුල අපිට විපස්සනාව කියන දේ විදියුම දිනු කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අසුබය තුලින් අපිට සමතයක් නොඑක කරමුණු වල හිතේ නොවිසිරීම ඒකාග්‍රතාවයක් උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා ඒ භවනා දෙකම ප්‍රමාණවත් කෙනෙකුට ජීවිතේ නිවන් මාර්ගයේ වෙත අරගෙන යන්න එනිසයි කරන ඒ වඩාත්ම වැඩෙන ඒ භවනා දෙකම ප්‍රගුණ කරන්න අනිත් භවනාව භවනා කමඨාන් පිළිබඳව එතකොට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම සති නිමිත්ත පිළිබඳව මේ සති නිමිත්ත
සිත ගැන පවත්වා ගැනීම පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න කියලා කියනවා. සති නිමිත්ත කියලා කියනකොට දැන් සතිය කියන එක ගැන අපි දන්නවනේ. සිහිය කියන එක පවතින්නේ යම් කිසි නිමිත්තක එල්බගෙන. සති නිමිත්ත කියනකොට මේ පිළිබඳව විග්‍රහ කරන තැන් අපිට ගොඩක් දකින්න පුළුවන්කම තියෙනවා. ඇතැම් තැනකදී සති නිමිත්ත පැහැදිලි කරන්නේ කර්මස්ථානයේහි එළඹ සිටි සිහිය කියන එක. සතියට නිමිත්ත මොකද්ද? කර්මස්ථානය කියලා. ඒ වගේම විභංග ප්‍රකරණේ ඥාන විභංගේ වගේ තැන්වලදී සති නිමිත්ත කියන එක පිළිබඳව අර්ථ ගන්නන්නේ පරිමකං සතින් උපට්ඨ වේතා කියන තැන. ඒ කියන්නේ සිහිය පෙරට කොට තබාගෙන කියනකොට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා මුඛය හාත්පස සිහිය එළඹ සිටෝගෙන කියන තැනින් තමයි විස්තර කරන්නේ. ඒකම විස්තර කරනවා තවත් නාසිකග්ගේවා මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා කියලා. නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර මේ සිහිය එළඹ සිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි කියලා. එතකොට මේ ආකාරයට අපිට සති නිමිත්ත කියලා කියන්නේ නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර පවත්වාගෙන යනු ලබන සිහිය. ඒක සිහිය පවත්වනවා කියලා කියන එකේදී මූලික වශයෙන්ම මේක පුරුදු කරන්න ටිකක් කෙනෙකුට අපහසු වෙන්න පුළුවන්. හැබැයි ප්‍රගුණ කරගත්තාම අර හිත අතීතයේ අනාගතය අනුව හැසිරෙන එක අඩු වෙලා මේ වර්තමානයේ තුල හිත පවතින පුදුමාකාර උපකාරයක් සපයනවා. ඒ සති නිමිත්ත කියන එක. ඒකට ඒක පුරුදු කරනකොට නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර හිත එතනට අරමුණු කිරීම, එතනට හිත යොමු කිරීම තමයි සිද්ධ කරන්නේ. මේක ප්‍රගුණ කරනකොට මූලික වශයෙන්ම තේරුම් ගන්න පහසුවට අපි ඇඟිල්ල තියාගත්තොත් අපිට දැනෙනවා එතන ස්පර්ශ වුණා කියලා. අන්නේ ස්පර්ශ වුණ ගතියට හිත තියාගෙන ඇඟිල්ල පල්ලෙහාට දාන්න. ඊට පස්සේ ආපහු අප්‍රකට වුණොත් ඇඟිල්ල තියන්න පුරුදු වෙනකොට පුරුදු වෙනකම් මේකේ විදිහට අපිට ප්‍රායෝගිකව පුරුදු කරන්න පුළුවන්. ඒකට අන්නේ මේ විදිහට පුරුදු කළාම අපිට ඒක ගොඩක් පුරුදු නම් යනකොට එනකොට වැඩක් කරනකොට උනත් සති නිමිත්තම වඩා භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ප්‍රායෝගිකව පුරුදු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා එතනට හිත මේ සති නිමිත්ත තුල හිත පිහිටව ගන්න උත්සාහවත් වෙන්න අරක බොහොම ප්‍රාථමිකම අපේ උපක්‍රමය තමයි ඇඟිල්ල තියලා අපි මේ ස්පර්ශ වුණ ගෑ වුණා කියලා අපිට දැනෙන ගතියට හිත තියාගෙන එහෙමිට අතපල්ලයක් දාන එක. එතකොට ඒ ගති ඒ මට්ටමටම හිත තියාගෙන අපිට ඉන්න පුළුවන්කම තියෙනවා. පුරුදු වුණාම අපිට අපහු ඒදී අවශ්‍ය වෙන්නේ නැහැ. නිකම්ම අපිට හිත එතනට යොමු කිරීමේ හැකියාව තියෙනවා. මේක ආනාපාන සතියට විතරක් පොදු දෙයක් නෙමෙයි. අපිට අනිත් භාවනාවලට උනත් පොදුවේ කරන්නට පුළුවන්කම තියෙන දෙයක් තමයි සති නිමිත්ත කියන එක. ඒක ඊටාම ප්‍රායෝගිකයි. අපේ හිත දියුණු කරගන්න යනකොට, අපේ හිත වඩන්න යනකොට එතන සිත පිහිටව ගැනීම කියන දේට. ඒ නිසා හිත සති නිමිත්ත තුළ ප්‍රගුණ කරන්න හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්න, ටිකක් හරි උත්සාහවත් වෙන්න. ඒකේ තරම් වටිනා ජීවිතයට ඒකේ තරම් ප්‍රගුණ කිරීම තුළ මහා අර්ථයක් සම්පාදනය කරනවා. ඒක අතහැරෙන්නේ නැති වෙන්න පුළුවන් වෙලාවට උත්සාහවත් වෙලා බලන්න, ඒක ප්‍රගුණ කරගන්න. හොඳයි, එහෙනම් වෙලාව එක් මිනිහක් තියෙන නිසා අපි වැඩසටහන අවසන් කරමු. කවුරුත් කල්පනා කරගන්න, හැම කෙනෙක්ම තාමත් ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරගන්න තියදුනා. සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයි, අනුමෝදන් කරමු. අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩුවට සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩුවට නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධුනාදයෙන් මේ පින් අනුමෝදන් ලබත්වා. දෙවියන් තමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් දෙන්න. ඒ වගේම අද දවසේ ධර්ම දේශනාවෙහි දායක ගෙන කටයුතු කරන භාවනාවේ දීපාණි දෙන්නකෝන් මහත්මිය විසින් එතුමිය බලාපොරොත්තු වෙනවා මේ පරිලෝකීය ලීලා රත්න ගමගේ සහෝදරයාට පුණ්‍ය අනුමෝදනා කරන්නට.
ඒ වගේම මේ ගිය චන්ද්‍රදාස පියතුමාණන්ට අමරාහිත්‍ය ආරච්චි මවට පිණිස වගේම ප්‍රසංජිත් දෙන්න කොන්සාන් ප්‍රශාන පිණිස සහ උපාලි ගමගේ සහෝදරයාට පිණිස සමනා ගමගේ සහෝදරියට පිණිස රොහාන් චන්ද්‍රසේකර සහෝදරයාට පිණිස කියන මේ පරිලෝකීය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. නම් සඳහන් කරන්න දෙදුන සෑම සිල් ඥාති වර්ගයාම ඔබ සියලු දෙනා නම් මේ දිගල යම් කෙනෙක් බලාපොරොත්තු කුසලය ඉදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය සලසාගෙන මේ භවනාව යෙහෙන් දියුණු කරගෙන අමා මහ නිවනින් සනසීම පිණිසම මේ කුසලය හේතුපනිස්සයම වේවා කියලා සාදුරු කියලා අනුමෝදන් වන්න හැම දිනාටම සත්‍යයි.